ආයුබෝවන් ඔබ සීලු දෙනාටම මම මේලාවේ ඉන්නේ කෑගල්ල නගරසභාවේ. කෑගල්ල නගරසභාවේ අගය එකතු කළ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලවි පොලක් අද දිනේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම ආවා අද දිනේදී මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මෙහි අරමුණු මොකද්ද සහ අපගේ මේ සුවඳ හපන නිෂ්පාදන ඔබටත් වීඩියෝ මාර්ගයෙන් පෙන්නලා ඔවුන්ට ඇනවුම් ලබා දීමට සහ ඔවුන්ට යම් කිසි ප්‍රසිද්ධියක් ලබා දීම මගේ මේ වීඩියෝ එකේ අරමුණ වෙනවා. මේ වීඩියෝ එකට ඉදිරිපත් කිරීමට මම මෙතෙන්ට ආවට මෙන්න මේ ආයතන විසින් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මෙහි ඔරොත්තු දීමේ හැකියාව සතු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඇතුළත් ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කිරීම තමයි මේ ආයතනවල වගකීම විදිහට මොහුන් හඳුනගෙන තිබෙන්නේ. ඉතාම සතුටුයි ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ට නැත්නම් පුරුෂයන්ට යම්කිසි ගමනක් යාමට අතීත දීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින මේ කණ්ඩායම මම හඳුනා දෙන්න කැමති. අයිබෝවන්. අයිබෝවන්. ඔබ කවුරුන්ද? මම ජනතා සංවර්ධන පදනමෙන් අපේ කෑගල්ල දිස්ත්‍රික්ක වගේම රත්නපුර දිස්ත්‍රික්ක එකතු කරලා තමයි ව්‍යාපෘතිය පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම අපි ඩෙප්‍රෝ ආයතනයෙන් තමයි අපි අනුග්‍රහය ලබා දෙන්නේ. ඒ වගේම මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ අපිට ඔස්ට්‍රේලියන් එයිඩ් ආයතනය වගේ. හොඳයි. දැන් අද මේ වැඩසටහන සහභාගී වෙන්න මේ නිර්මාණකරුවන් කොපමණ ඇවිල්ලා තිබෙනවද? අද අපේ ස්ටෝල් 32ක් තියෙනවා. ඒ වුණාට අපේ මේ රත්නපුර කෑගල් දිස්ත්‍රික්කයේ ඇතුළත කියන මුළු පළාතෙම අපි ගොවියෝ ඉන්නවා 500කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙයාලා හිටියේ මූලික කියන්නේ මූලික අදිර තම ගොවියෙක්. දැන් අපිට මේ අවශ්‍ය වෙලා තියෙන්නේ මෙයාලා ව්‍යවසායක ඉදකටපත් කරලා එතනින් එහාට එක්ස්පෝර්ට් කරන්න. ඒ කියන්නේ අපිට විදේශ විනිමය ලංකාවට ගෙන්වා ගන්න තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කිරීම පිණිස මෙතනට එනකම් මේ වැඩ කටයුතු කරපු සංවිධානය කරපු ජනතා සංවර්ධන පදනමට සහ අනුග්‍රහය ඩේව් ප්‍රෝ ආයතනට අපි ස්තුතිවන්ත වෙනවා. හොඳයි, එහෙනම් අපි ඇතුළට ගිහින් බලන්නම් මේ නිර්මාණකරුවන්ගේ දක්ෂතාව. හරි, මේ අවස්ථාවේදී මම මුලින්ම හඳුනා දෙනවා මේ ගීසා නිෂ්පාදන. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඔබතුමාගේ නම? මගේ නම ජීඑස්සී ගුණසින්න. මොනවද මේ තියෙන්නේ? අපේ තියෙන්නේ කුරුඳු නිෂ්පාදන. අහහ. කුරුඳු වාචන නිෂ්පාදන තමයි මේ තියෙන්නේ. පැහැදිලි කිරීමක් කරන්න. අපි කලින් මේව කුරුඳු මේ නිෂ්පාදනය කරේ මේ අපි මාතර පැත්තෙන් කට්ටියගෙන හැල්ලා. අපි දෙකෙන් පංගුවේ තැළුවේ. දැන් අපි මේ අපේ මේ ඔස්පෑන් සමාගමත් එක්ක අහුවෙලා ඒ කට්ටිය අපිට පුහුණු වැඩසටහනකට යොමු කරලා මාතර එක ගිහිල්ලා දින පහේ පුහුණු සටහන දුන්නා. ඒ ඊට පස්සේ අපි තමයි මේ නිෂ්පාදනය කරන්නේ. දැන් ඔබ ඔබගේ ප්‍රදේශය මොකද්ද? රුවන්වැල්ල. රුවන්වැල්ල. රුවන්වැල්ල ගෝණගල් දෙනිය. හොඳයි. බොහොම හොඳ නිෂ්පාදන තියෙනවා. ඉදිරියට මෙන්න ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඔබතුමිය ගැන හැඳින්වීමක් කරන්න. මම අචලා හේමන්ති ගෝණගල් දිනේ රුවන්වැල්ලේ ගෝණගල් දිනේ අපි කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කරන්නේ. ඩ්‍රයින් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම තියෙනවා. ඒවා මේවා මේ මෙතන අද ප්‍රදර්ශනයට ගෙනල්ලා තියෙනවා හැම එකක්ම. බොහොම හොඳ සුවඳක් එනවා. මේ මිනිස් කුඩු පහේ කුඩු අපි ගෙදර හදන ඒවා තනිකරම පහේ කුඩු කොටන ඒවා ඔක්කොම කරන්නේ හොදලා වේලලා පිරිසිදු කරලා. ඔබ ඔබගේම නිෂ්පාදන. හා හා. ඔබගේද මේ ආයතනය? ඔබගේමද? මහත්තයයි මයි දෙන්න එක කරන්නේ පවුලේ අය. මේ අග්ගල පිටි එකක් තියෙනවා අපි නිෂ්පාදනය කරන ඒවා. ඊළඟට කුරහම් පිටි තියෙනවා. ඊළඟට අපිම නිෂ්පාදනය කරන බෙදපු අබ කුඩු එකක් තියෙනවා. මේ ඊළඟට තියෙනවා මේ උළුහාල් එකක් බෙදපු එකක්. ඊළඟට අපි කැත්‍රිච් ආයතනයේ ගිහිල්ලා ඩෙව් ප්‍රෝ ආයතනයත් එක්ක එකතු වෙලා කැත්‍රිච් ආයතනයෙන් ඉගෙන ගත්තා මස්කරි කුඩු එක හදන හැටි. ඒකත් අද ගෙනල්ලා තියෙනවා. ඒකද මෙතන සුවඳම? සුවඳම එක ඒක තමයි. හොඳයි, එහෙනම් ඔබතුමීර ජය වේවා. හොඳයි. මේ පැණි මේ පැණි? ඔව්. හරි, මේ පැණි ආශ්‍රිත නිෂ්පාදනක් තිබෙනවා. නිෂ්පාදන තියෙන්නේ. ඔව්. කැලේ ගිහිල්ලා තමා කඩාගෙන ඉන්නේ. කඩාගෙන ඇවිල්ලා මේ බෝතල් වලට අහුරන මේවා කරලා පැක් කරලා ගෙනල්ලා විකුණන්න තියලා තියෙනවා. නං කිරියෙන් පැණියෙන් ඉතුරු ඒවා. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳමයි. මෙතන තිබෙනවා මේ කොස්ට් ආශ්‍රිත නිෂ්පාදන. ලංකාවේ මේ දවස්වල සම්පූර්ණයෙන්ම සබරගම් පළාතේ කොස්ට් ආශ්‍රිත නිෂ්පාදන වලින් පිරි ඉතිරි යනවා. හැබැයි ගස් යට. හැබැයි මෙන්න මෙතනට ඇවිල්ලා තිබෙනවා මේ නිෂ්පාදන. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන්. ඔබ ගැන හැඳින්වීමක් කරන්න. අපි සෞභාග්‍ය ඇග්‍රෝ ආයතනෙන් අපි අපේම ගොවිපලේ දේවල් තමයි මෙතන අපි වැලි වැඩඩ් ප්‍රොඩක්ට්ස් විදිහට පාවිච්චි කරලා අපේ ප්‍රොඩක්ට්ස් හදලා තියෙන්නේ. හොඳමයි. ඔබගේ නිෂ්පාදන ගැන හැඳින්වීමක් කරන්න.
අපි කොස් කොස් මේ මේ දවස්වල ගොඩක් වැඩිලා අහක යනවානේ. ඉතින් අපි හිතුවා මේ කොස් වලින් කොස් ඇට ඊට පස්සේ කොස් විචලනය කරලා මේ අපේ නිෂ්පාදන විදිහට පාවිච්චි කරන්න. ඉතින් අපිට පුළුවන් කොස් නැති කාලෙට රසවත් ආහාර විදිහට මේ කොස් ඇට කොස් හදලා මේ පරිභෝජනය කරන්න පුළුවන්. මේ මේ මම දැක්ක මේ කොරියාවේ ග්‍රෑම් 500ක් රුපියල් 3000කට වගේ අල වෙනවා. ඒ සඳහා ඔබ දැනුවත්ද? ඇත්තටම අපි තව මේ කියන්නේ අපි තාම මූලික අධ්‍යයනවලනේ යන පිරිසක්නේ අපි. ඉතින් අපි තව ඉස්සරහදී හිතාගෙන ඉන්නවා අපේ ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක වැඩි කරලා ඉස්සරහට එක්ස්පෝර්ට් මාකට් එකට මේවා මට පේන මම දැකපු දේවල් එක්ක මේ නිෂ්පාදන සුපිරි මට්ටමේ තිබෙනවා. ඔබ පොල් තෙල් ආස නිෂ්පාදන කරනවා, මෙතන ගැනත් හැඳින්වීමක් කරොත්. මෙතන තියෙනෙත් අපි මහ පරිමාණයෙන් කහ වගා කරා. ඉතින් ඒවත් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් විදිහට කහ කුඩු හදලා තියෙනවා මෙතන. ඊට අමතරව කොස් විචලනය කරලා කිසිම රසකාරකයක් මොකුත් දාන්නේ නැහැ. උපරිම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අපේ තීම් එක තියෙන නිරෝගිමත් පරපුරක පැවැත්ම උදෙසා කියලා. ඉතින් අපි කැමති අපේ ප්‍රොඩක්ට් පාවිච්චි කරලා හැමෝම නිරෝගිමත් වෙනවා නම්. ඉතින් ඒ නිසා තමයි අපේ මේ වෑයම. ඒ වෑයම ඉතාම සාර්ථකයි. ඒ වගේම මෙතනත් කොස් ජලනය කරලා තිබෙනවා. ඒ වගේම මෙතන ගම්බිරිසුත් තිබෙනවා. ඔබගේ ආයතනයට සහ ඔබගේ නිෂ්පාදනයට ජය වේවා. Thank you. හොඳමයි. මෙතුමත් මෙන්න මේ කුරුදු ආශිර්වාද නිෂ්පාදනය කරලා තිනවා. අයිබෝන් අයියේ. අයිබෝන් මහත්මයා. ඔබගේ නම? මම තිලක් කරනාරත්න. ඔබගේ ආයතනය ගැන පැහැදිලි කිරීමක් කරන්න. මම විස්දම් ප්‍රොඩක්ට්ස් මේ තමයි නිෂ්පාදනය කුරුඳු සහ ගම්බිරිස් තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව මේකට පූර්ණ සහාය ඩෙව් ප්‍රෝ ආයතන තමයි දීලා තියෙන්නේ. ඩෙව් ප්‍රෝ ආයතනය හරහා තමයි අපි ගොඩක් මේ ට්‍රේනින් වෙලා මේ කුරුඳු කරන්නේ. මේ ඔක්කොම මගේම මේ ඉඩමේ මගේම නිෂ්පාදනය තමයි මේ තියෙන්නේ. අයියේ දැන් ඔබ කොහේ ප්‍රදේශයේද? මම ගලපිටිමඩ වරකපල ගලපිටිමඩ ප්‍රදේශයේ. ආ ගලපිටිමඩ. හා අපේ ගමට එහා පැත්තේ ගමේ. හොඳමයි. මොකද හිතෙන්නේ මේ නිෂ්පාදන අද දිනේදී මේ එළි දක්වන හැකියින් පිළිබඳව? ඉතින් මේක ඇත්තම මේ අපි වගේ අයට මේක මේ අවස්ථාව ලබා අත දීමක් ඩෙව් ප්‍රෝ ආයතනය කරේ අපට මේ හැම තැනකට එන්න හිතුවෙත් නෑ අපි. ඇත්තම ලොකු උදව්වක් මේක මේ අපිට මෙහෙම කර දුන්නේ. අයියෝ ඔබත් ලොකු උදව්වක් මේ රටට කරන්නේ. ජය වේවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් කියලා මම පිළිගන්නවා. අයිබෝන් ඔබතුමා නම් සරුපාටයි. හොඳයි. ඇත්තටම යන්න විස්තර අපිට. ඔව් ඇත්තටම මේ මම කුරුඳු නිෂ්පා يعني කුරුඳු තැලීම පිළිබඳව පාඨමාලාවක් කරලා දැනට එන්නේ කිව් වලට වෙනින්ද මේක එහෙම එන් කිව් එහෙම තියනද? ඒකේ තියෙන ග්‍රේඩ් එක ට්‍රේනින් එකේදී ඒ සම්බන්ධව නිපුණතාවයක් ලැබලා මේ නිෂ්පාදන මම නිෂ්පාදනය කරන ඒවා මේක සුවිශේෂී නිෂ්පාදනය ලංකාවේ කියන්නේ ඇල්බා කියලා කියන්නේ මේක. එතකොට මේ තියෙන්නේ නිෂ්පාදන වර්ග ප්‍රභේද 13ක් තියෙනවා. ඒ 13 අතරින් මේ ප්‍රධාන කීපයක් තමයි මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබයි සූදානම්ද පිටරටට ඔබට ඇනුම් ලැබුණොත් ලබා දීමට මේ ඔක්කොමත් එක්ක? හොඳනේ. අපි ඉන්නවා රුවන්වැල්ල දෙහිව විට අපේ කුරුඳු සිනමන් සමිති දෙකක් තියෙනවා. ඒ සංවිධාන දෙක හරහා දෙකේ ඉන්නවා ගොවීන් 80කට ආසන්න පිරිසක්. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන සංකල්පය යටතේ. මොකද අපි කවදාවත් මේවා බිම තියලා නැත්තම් මේ ඔය අපිට දකින්න ලැබෙනවා බොහෝ තැන්වල බිම දූවිලි ගාගෙන බල්ලෝ ලගින පිල්වල එහෙම තියාගෙන ඒක ඒ සාම්ප්‍රදායික අයි ඒක ඔබේ ප්‍රසන්න භාවිනුත් පේනවා ඔබගේ අගේ එකතු කරන නිෂ්පාදනට ඔබ සලකන විදිය. ඔව්. එතකොට අපි ඒ වගේම අපේ නිෂ්පාදන තලොම් මධ්‍යස්ථාන අපිට වෙනම හදලා තියෙන්නේ. ඒවා රජයේ කොහෙද තියෙන්නේ? අපි ගෙවල් වලම නිෂ්පාදන මධ්‍යස්ථාන සිවිලින් ගහලා ඒ සෞඛ්‍ය ආරක්ෂිතව ඒ විදිහට පිළිවෙලකට හදලා ඒවැ සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය පිළිවෙත් කියන සංකල්පය මූලික අරමුණ කරගෙන අතට බ්ලවුස් දාලා ඒ විදිහට මේස මත තියාගෙන තමයි අපි මේක මේ විදිහට මොකද මේක හොදන්නේ නැතිව ආහාරයට ගන්නා වූ දෙයක් නිසා. ඒක තමයි අපේ මූලික සංකල්පය වෙලා තියෙන්නේ. මොකද මේ සබරගමු පළාතට මේක අපි ඕස්ට්‍රේලියානු රජයේ යටතේ අපිට මේ ආධාර උපකාර කරලා මේ හැමදේම කරලා මේක හඳුන්වලා දෙනවා මේ හැම කරන්නේ කියන එක. ඇත්තට ඔබ කියන්නේ අපේ රජයට වඩා ඕස්ට්‍රේලිය රජයෙන් අපිට සලකනවා කියලාද? පැහැදිලිවම මේක නොබියව කියන්න ඕන. ඒකල කියන්නේ මෙහි අපේ රජයෙන් අපිට නොසලක හැරියා නෙමේ. නමුත් ඔබකට යන්නේ නැහැ. ඒ කියන්නේ කුරුඳු පැලේ අපිට දුන්නා. ඊට පස්සේ එතනින් එහාට යමක් නැහැ. අයියෝ ඔබත් එක දිගටම කතා කරන්න ආසයි. නමුත් ඔබගේ නිෂ්පාදන ජයෙන් ජයම වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරියේදී වැඩසටහනක් කරමු. මම අද මේ ඔක්කොම හඳුන්වා දෙන්නට මේ වීඩියෝ එක කරනවා. මගේ මේ හඳුන්වා දී දැන් මම පුහුණු ඒ කියන්නේ මේ කුරුඳු යහපත් සෞඛ්‍ය පිළිවෙත් යටතේ තැලුම් කුරුඳු තලන අයට මම පුහුණු කරනවා. ඔබ පුහුණු කරනවා? ඔව්. මේ තියෙන්නේ මගේ මේ
Mereka tama me 6-in-1 kela tiyenne meken ape karana ekena meke hayak tiyena ape eka ingredients hayak tiyena meke ekatule hayak tiyena oh meke hayak kiyanne api tea bag tiyenne aha me tiyenne ginger green tea ginger belimal black tea iramusu cinnamon oh meken karanne samanya sharire tiyena ara den etharama kiyana nan ape godak ay inne viduru gewal asse e wage ara ගොඩක් ඉන්නේ අර පීඩණේ ඉන්නවා කියලා නම් කියන්නේ පීඩණේ විතරක් නෙමෙයි ඇඟ මහන්සි කරන්නේ නැතුව එහෙම නින්නේ ගොඩක් අය දැන් ඩයට් කරනවා ඒ වුණාට දැන් මේකෙන් ඒ අපි කෑමත් කනවත් එක්කම මේ මේක අර තමන්ගේ තියෙන ඒ කියන්නේ අධික තෙල් දහනය කරනවා තහනය කරලා පාලනය කරලා ඒකම සුගර් වුණත් මේකෙන් කන්ට්‍රෝල් කරනවා මේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක සාමාන්‍ය කුරුඳු හැම ගොඩක් දන්නවනේ අන්න ඒකයි ඉතින් අර ඒකෙන් මේ ප්‍රොඩක්ට් එක ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙනුවෙන් හොඳයි ඔබ කොහොමද මේ දේ දැනගත්තේ ඔබට කරන්න පුළුවන් කියලා ඔව් මේක මේ වට්ටෝරුවකින් කියන්නේ ආයුර්වේද වට්ටෝරුවකින් අපි ගත්ත එකක්. ඔබට කොහොමද ලැබෙන සහයෝගය මේ ආයතන වලින්? මේකේදී අපේ ඔක්ස්ෆෑම් ආයතනය සහ ඩිප්‍රෝ ආයතනයෙන් තමයි අපිට උදව් කරන්නේ. ඒකම PDF ආයතනය තියෙනවා. ඒ ඔක්කොම එක තමයි දැන් මේ ඉස්සරහට යන්න අපිට ගොඩක් උදව් කරනවා යාලා. ඒ මේ ආයතනයේ. ඒකම මේ ඉතින් ඇත්තටම යාලා කුරුඳු සම්බන්ධව තමයි අපි ඉන්නේ. කුරුඳුත් එක්ක දැන් කුරුඳු පැත්ත අර පැත්ත ගම්බිරිස් පැත්ත. ඔව් එහෙම කියලා දැන් අපිත් හැමෝම කරනවා කුරුඳු ගම්බිරිස් දෙකම කරනවා. ඉතින් දැන් අර මම පාවිච්චි කරන්නේ කුරුඳු මේකට. දැන් මේක තියෙනවා. දැන් මෙතන තේ වර්ග තියෙනවා. ඇත්තට මේ 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 ගම්බිරිස්. මේ මේ ටික ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ මේ වරක එක. වරක එක මේ ඩිහයිඩ්‍රේට් කරලා තියෙන්නේ. මේක ඕනෙම දැන් මේ වෙලාවේ වුණත් කන්න පුළුවන්. මේ ඒක අර පැණි රස ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ විදිහටම ගුණ හානි වෙලා නැහැ. ගුණ හානි වෙලා නැහැ. ඔබට විදේශ රට වලින් ගැනුම් ආවොත් ඔබ සූදානම්ද? සූදානම්. තමයි එහෙනම්. මේකෙත් අපි දැන් ජෝර්දාන වලට යනවා. ඊට පස්සේ දැන් අපි ඕස්ට්‍රේලියා වලට කතා කරගෙන යනවා මේ ටී ප්‍රොඩක්ට්ස් එක. දැන් මේකේ තියෙනවා මේ මෙතන තියෙනවා මේ මේක හිම්බෝවිඩියා. සාමාන්‍ය හිම්බෝවිඩියා කියන්නේ සාමාන්‍ය අක්මාව පිරිසිදු කරනවා කියලා කියන්නේ. අක්මාව ආරක්ෂා කරන ආරක්ෂකයා කියලා තමයි සාමාන්‍ය හිම්බෝවිඩියාට කියන්නේ. මොකද අක්මාවේ තියෙන තෙල් අයින් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකම ශරීරයට හොඳයි ඊට පස්සේ කාන්තාවන්ගේ අර ඒ කියන්නේ කොණ්ඩේ වර්ධනයට ඕනෙම කෙනෙක්ට ඒක අර ඔව් ඉක්සින් එක ඒ කියන්නේ මේ ශරීර සෞඛ්‍යමත් කරනවා එහෙනම් ඔබට ජය වේවා බොහොම ස්තුතියි හොඳමයි අයිබෝන් ඔබතුමාට ඔබතුමා ඔව් මගේ නම ප්‍රේමන රාජපක්ෂ මගේ ප්‍රොඩක්ට් එක නම මාරි නිකෝ ෆුඩ්ස් ඉතාම හොඳයි ඉතාම හොඳයි පළතුරු වර්ග ඔව් වෙජිටබල්ස් මේ 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 තිර නිෂ්පාදන ඔක්කොම ඔබතුමාගේ ඔබතුමා කොහොමද මේ අංශයට යොමු වුනේ මම IDB එකේ කෝස් එකක් කරා විජනන සම්බන්ධව තාක්ෂණ එකේ කරා ඊට අමතරව ඒක කර ප්‍රැක්ටිකල් වෙනි තමයි මේක මැෂින්ස් ගෙනල්ලා නිෂ්පාදනය පටන් ගත්තේ ඔව් මට තේරෙනවා ඔබ ඔබගේ මේ නිෂ්පාදන දැක්කහම ඔබට ගමනක් යාමේ හැකියාව පවතින බව පේනවා ඔබට මොනවද අවශ්‍ය කරන උදව් මගේ ලෝකේ ඉන්න රටේ ඉන්න මිනිසුන්ගේ ඔව් එක්ස්පෝර්ටර් ඇස්සර මැෂිනරි ඊට අමතරව එක්ස්පෝර්ට් කරන්න තියෙන කනෙක්ෂන් එක තමයි හදා ගන්න ඕනේ ඔබ කියන්නේ පිටරටින් ලැබෙන ඇනුම් ලබා ගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ අද ප්‍රොඩක්ෂන් ටික ඔක්කොම මගේ රෙඩි වෙලා තියෙන දැනට අය අපේ ප්‍රොඩක්ෂන් ගැන ටිකක් පැහැදිලි කිරීමක් කරමු මෙතන තියෙනවා පයිනැපල් ඩිහයිඩ්‍රේෂන් ඊට අමතරව පපයා ස්වීට් මැංගෝ පැණිවරක කෙසෙල් තියෙනවා අඹ තියෙනවා මොඩු තියෙනවා ස්වීට් මෙලන් තියෙනවා මේ මේවා ඔබ 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 ආයතන නිෂ්පාදනය කරන ඩිහයිඩ්‍රේට් කරපුවා අයිබෝන් මොකද තාත්තගෙන හිතන්නේ ආඩම්බර තාතගෙන මොකද හිතන්නේ පුතාගෙන ගොඩක් ආඩම්බර යාත් මට උදව් කරා පවුලේ ව්‍යාපාර පවුලේ ව්‍යාපාර මේ මෙතන තියෙන දේවල් ගැනත් මල්ලි පැහැදිලිවීමක් කරන්න මෙතන තියෙන දේවල් ටික ගැන ස්පයිසස් තියෙනවා ඔව් ඒක මල්ලි ස්පයිසස් කුළුබඩු තියෙන්නේ කහකුඩු තියෙනවා ඔව් බබිකු මික්ස්චර් තියෙනවා ආහහ බුරේත් මේ ඔබ ඔබ ඔබගේ ආයතනයේ නිෂ්පාදනය කරනවා නිෂ්පාද හොඳමයි මේ කොල්බඩු ආස නිෂ්පාදනය ඒ වගේම පළතුරු ආස නිෂ්පාදනය මම දැක්ක මේ මෙතන තියෙන වෙජිටබල් ඔබ මේ ඩිහයිඩ් කරලා තියෙනවා හොඳමයි හොඳ මේ තියෙන හැපැත්තේ දැන් මේ කාලේ කොස් අස්වැන්න හොඳට තියෙනවනේ එහෙනම් ඔබගේ අස්වැන්න දියුණු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හොඳමයි ඔන්න මම තවතනකට ආවා මෙතනත් රත්න නිෂ්පාදන ලංකාවේ ජනප්‍රියයි මම හරිද රත්න ස්පයිසස් මාකටින් අයිබෝන්
ආයුබෝවන් ඔබ ගැන හැඳින්වීමක් කරන්න ඔව් මම මදුසංග රත්නායක මේක නිෂ්පාදනයේ අපේමයි රත්න ස්පයිසස් මාකටින් කියලා තමයි වෙළඳපොළතුල තියෙන්නේ අපි දේවාලයකම ගම්දලහ පත්තුව ඇතුලේ අපේ ජනප්‍රියම ප්‍රොඩක්ට් එකක් හැටියට මේක තියෙනවා ඉතින් රත්න ස්පයිස් මාකටින් කියපුවාම රත්න මුළුතැන්ගේ වාසනාව ඉතාමත් පිරිසිදු සෞඛ්‍යාරක්ෂිතව නිපදවල අපි ජනතාව අතරට බොහොම සුවදශීලීව සපයනවා අපේ නිෂ්පාදන රසක් තියෙනවා මේක ඇතුලේ ඔබගේ මේ නිෂ්පාදන ගැනීමත් හැඳින්වීමක් කරන්න නිෂ්පාදනත් මේක ඇවිල්ලා හබල ප්‍රති මේක මේ පුරා දරුවන්ට ආර්මේ පෝෂණය වර්ධනය කරන්න ඒත් එක්කම ඒ දිවැඩි ආරෝගින් රෝගී අවශ්‍ය අවස්ථාවලදී ඒගොල්ලන්ගේ අර මේක කෙඳි සහිත ආහාරයක් ඇටියට තමයි හඳුන්වන්නේ ඉතින් ඒක නිසා ඒක ගොඩක් ජනප්‍රියව යනවා ඊට අමතරව අපි මේ අග්ගල පිටි එකක් දේශීය නිෂ්පාදනයක් ඇටියට මේ වෙළඳපොළට දාලා තියෙනවා මේක මේ හාල් බදලා හිටන් කුඩු කරලා ගම්මිරිස් මික්ස් කරලා තමයි තියෙන්නේ මේ පැක් එකකින් අග්ගල 20ක් විතර හදා ගැනීම හැකියාව තියෙනවා පැණි උණු කරලා හරිම සතුටුයි මොකද අපි දැන් මෙතන හමු වුණාට පස්සේ අපි කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා තමයි මෙතනට සම්බන්ධ වුණේ එතකොට තවත් කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන මණ්ඩල අපනයන සංවර්ධන මණ්ඩල ඒ ඔක්කොම හැම එකකින්ම ආපු කට්ටියක් ඉන්නවා එතකොට අලුතෙන් අපිට පිරිසක් හම්බෙන්නත් මෙතන අවස්ථාව හම්බුණා ඒත් එක්කම දැන් ඔබතුමාලා ඉල්ල අපිට ස්වාගතයක් දෙනවා ඒකත් අපිට ලොකු හයියක් ඉතින් අපි ඇත්තටම සන්තෝෂයි මේ වගේ අවස්ථාවක් උදා කර දීම සම්බන්ධව ජනතා සංවර්ධන පදනමට එතකොට අපි මොනවද NGO එකට ඉතින් ඒත් එක්කම ඔබතුමාලා මේ දෙන සහයෝගයට ඊට අමතරව මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එතකොට දිසාපතිතුමා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරකම්පලත් අධ්‍යක්ෂකතුමා ඒ සියල්ල ඇත්තටම හොඳ සහයෝගයක් දෙනවා හොඳ වැඩසටහනක් අපි අගය කරනවා ඉතින් අපිට මේ දියුණු වෙන්න දෙන අත්ලක් හැටියට තමයි මම පෞද්ගලිකව මේක සලස්වන්නේ ඔබ සූදානම් අනිවාර්යයෙන්ම අපි සූදානම් එහෙනම් ජය වේවා ජය වේවා ජය වේවා ඔබට ජය වේවා අයියේ හොඳයි ආයිබෝවන්න ඔබතුමාට මොකද්ද මෙතන වෙන්නේ මගේ ප්‍රොඩක්ට් මම එහෙම රංජිත් රංජිතයි ආයිබෝවන් කුරුප්පු මුල නැචුරල් ප්‍රඩක්ස් මගේ ඒ කියන්නේ කෙමිකල් නෑ තනිකර නැචුරල් ප්‍රඩක්ස් ඒ කියන්නේ පොඩි ළමයෙකුට නම් නිකන් කන්න පුළුවන් ආහාර තියෙන මෙතන මගේ තියෙනවා මුරුංග පවුඩර් මුරුංග පවුඩර් කියන්නේ මුරුංග පවුඩර් මුරුංග පවුඩර් කියන්නේ පොඩි ළමයින්ට අධික කැල්සියම් හයි ප්‍රෝටීන් මේකේ තියෙන්නේ මේ වගේ මන්ද පෝෂණ නැති කෙනෙක් දකුණු අප්‍රිකාවේ මන්ද පෝෂණ මම අප්‍රිකාවේ හිටියා දකුණු අප්‍රිකාවේ මන්ද පෝෂණ නැති කරේ මුරුංග කන්න දීලා කොහමද උන් ඒක දැනගත්තේ ඒක ෆොරිනර්ස්ලා හොයලා තමයි දීලා තියෙන්නේ හා මේ මං කරේ ප්‍රින්ටින් දැන් මේ කරන්නේ මේක ගොරකපේසිය මේක නිකන් කන්න පුළුවන් ගොරකපේසිය පුරුපු මුල නැචරල් ප්‍රොඩක්ට්ස් කිව්වොත් නැචරල් නෝ කිමිකල් හරි මම මේ පෙණි දිනවා මේ පෙණි එකත් මගේ මම මීමස ඇති කරනවා මීමස ඇති කරනවා මගේ මේ පෙණි ඔය සබරගමු මේ පෙණි ඒකයි කහපාට හරි නැත්නම් පංගක් කියන මේ පෙණි කළු පාට වෙනේ කියන්නේ මේ සබරගම මේ පෙණි කහපාට ඒක දැන් ගොඩක් තියෙනවා මගේ සියඹල ක්‍රීම් එක තියෙනවා සියඹල ක්‍රීම් එක තියෙනවා මේ ඔක්කොම නැචරල් ප්‍රොඩක්ට්ස් තියෙනවා මේ කොස් වේල් අන්තිම දෙනවා වැල් මේ මොන්ඩර කුඩුම්බිය කියන්නේ අක්මාවි තෙල් නැති වෙන හොඳ බෙහෙතක් ඕක ගැඳ බොන්න පුළුවන් ඕනනම් උණු වතුරට දාලා පෙරලා බොන්න පුළුවන් ඔබ කොහොමද මේ අංශයට යමු උනේ මම ඇත්තට කියනවා මම ඉස්සල්ලාම ඇදී ගොරක පේස්ට් එක. ගෙදර මම මෙහෙ නෙමෙයි මගේ පාර්ලිමන්ට් එක ගෑවල් තියෙන්නේ. දැන් මම මෙහෙ ඉන්නේ. එතකොට ගොරක මම එක්කෝගල වයිෆ් එක්කෝගල දිනා මේක විකුණන්න. මම කිව්වා විකුණන්න අපි අලුත් දෙයක් කරමු කියලා පටන් ගත්තා. මේක හැබැයි මම මේකෙන් සෑහෙන ඉගෙන ගත්තා කියන්නේ මේක ට්‍රේනින් ගිහිල්ලා හරි දේ කරන්න එපේ ඕනේ මිනිහෙකුට කඳ දෙන්න මොන හොඳ දේ. ඊට පස්සේ මේක බලලා හදලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒකෙන් එකෙන් එකට දියුණු කරගත්තා. දැන් තියෙනවා. අයියෝ ඔබ දකුණු අප්‍රිකා කොච්චර කාලයක් හිටියද? මං ටැන්සානියා හිටියේ. ටැන්සානියා. අවුරුදු 5ක් හිටියා. ඔබ පින්ටින්. දැන් නැචරල් ප්‍රොඩක්ට්ස් එකක් කරනවා. මම ඇත්තට කියනනම් මම යවනවා ඇමරිකාවට යවනවා ඉතාලියට යවනවා. අයි ලෝක මිනිස්සු සූදානම්. අපි සූදානම්. මම කොහොමද යවනවා? මං මගේ eBay එකක් තියෙනවා. මං එහෙම යවනවා. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ හරහා. ඒගොල්ලන්ට තැපල් කරනවා. මං එහෙනම් මගේ ඩොලර්ස් වැටෙනවා. ඒ වගේ අයිටම් මං මිනිස්සුන්ට කරගෙන යනවා. මම කන්ග්‍රැචුලේෂන් අය ජයෙන් ජයම වේවා ඔබතුමා රංජිතයි. බොහොම ස්තුතියි. අපි මම ඇත්තට මට මේකට දුන්නේ IDB එකෙන් තමයි මම මේකට ජොයින් කරේ. බයින්න දැනේ ඉතින් අපි ඕගොල්ලන්ට සපෝට් එකට අපේ සපෝට් එකට දෙන්න. ඇත්තට කියනවා මම මේ ගොඩක් ඉන්න කට්ටිය විපසායක සාමාන්‍ය විපසායක. ඒගොල්ලන්ට අපිත් කැමති මේගොල්ලන් ඉහිලට දා ගන්න ඕනේ.
මොකද මම නම් මේකෙන් කවුරුද දන්නේ මම කොහොමද රට යවනවා යනිත් ඒගොල්ලන්ටත් මේක දාගන්න අයියෝනේ කොහොම හරි අපි ඒ දේ කරමු මේ මාර්ගයෙන් හොඳමයි ජය වේවා රංජේ මල්ලි ජය වේවා ජය වේවා හරි මෙන්න තවත් අපිට බලා ගන්න පුළුවන් කුළුබඩුව ආශ්‍රි නිෂ්පාදනයක සබර්ගමයේ කුළුබඩු කියන්නේ SMS ඒ දැන් මේ බොහොම සරයි ඒ වගේම ගුණයි මං හරිද කිව්වා අයිබෝන් ඔබතුමා ඔබතුමී ගැන මගේ මහත්තයා හොඳ මයක් මේ අපි දෙන්නගේ සහයනුයි දරුවන්ගේ සහයනුයි තමයි මේ කරගෙන යන්නේ මේ ඔබ ගේ නිෂ්පාදන ගැන මම හැඳින්වීමක් කරන්න මේ තිනු උඹලකට සම්බල් එක ඔව් මේක මේ ලුණු බෙදලා කරන ස්පෙෂල් මේක ටේස්ට් එක ඕනනම් බලන්න පුළුවන් මේක දැන් මේව නිෂ්පාදන ටිකක් කරගෙන යනවා. අහා මේක මං හිතන්නේ රස බලන්න පුළුවන්. පුළුවන් දෙන්න. රස බලමු අපි. මේ ආකාරයෙන් බලන්න. මේ 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 කජු දාලා තින්නේ සුදු ලුණු බදලා ඇත්තට මේ දැක්කහම මේ ඕ. ටිකක් රස බලන්න කොහොමද කියන්නේ. ඇත්තටම රසයි. ඕ ඕ. රසකාරක මුකුත් නැහැ කල් තියාගෙන කුතී මේවා දාන්නේ ආටිෆිෂල් මුකුත් නැහැ මේ gedara hadanne sudu lunu hodala miris velala bedala ehema ganni kurakkanu sila dravya ehemai mokada kæmak ne oh meka minissunda denna bæ me jarawak ayi oba sudana pitata rævimata aniwary aniwary me aayathara lin obata sahayaka dakkanawa kiyala pahadilum peenna dina athura den loke purama lankawa katti innawane egolange shop thiyenawa me ara nyathin haraya මේවා ගෙනියනවා ඔව් ඉතින් යාට අමමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේක මේ එක්ස්පෝර්ට් කරගන්න ක්‍රමවේදයක් නැහැ හරියට හා 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 ඒ කියන්නේ තියෙන මිලක් අපි කියන්නේ කියන කුරියර් සර්විස් එක යවනවා කියලා ඔව් ඒක ටිකක් ගැටලුකාරී තත්යක තියෙනවා ඔබ ඔබ යෝජනා කරන්නේ කොහොමද අපිට මේකට සං ෆන්ඩ් එකක් හරි ආධාරයක් සහයෝගයක් තියෙනවා නම් අපි මේක කරගෙන යන්න හරි යන්නේ මම හිතන්නේ ඔබගේ නිෂ්පාදන අනර්ගයි බොහොම ස්තුතියි ජය වේවා අක්කේ ජය වේවා හොඳමයි හොඳමයි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අපේ රට මේ බලන්න මේ නව නිෂ්පාදකයෝ ආවිල නව නිර්මාණකරුවෝ විසින් රට සූදානම් කරනවා දැන් මේ කොවිඩ් එකෙන් පස්සේ එතකොට මේ අලුත් પરම්පරාවක් ඔස්සේ එතකොට අලුත් අරගල ඔස්සේ මිනිස්සු ජීවත් වීමේ රටාව වෙනස් කරමින් මේ ආකාරයෙන් නව නිෂ්පාදන ඉදිරිපත් කරලා තිබෙනවා මුළු ලෝකෙටම ඉදිරිපත් කිරීමට අයිබෝවන් 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 ඔබ ගැන ඉදිරිමත් කරන්න ඔබගේ නිෂ්පාදනය ගැන මම දිලිනි වැද්දනත මේ මගේ හස්බන්ඩ් අයිබෝන් අයිය අයිබෝන් කියන්නේ නිෂ්පාදනය ගැන ඇත්තට මේක මෙහෙමයි මේ අපි විශේෂම එහෙම මාකට් එකක් ටාගට් කරලා පටන් ගත්ත දෙන්නේ අපි යාළු පාර්ට්නර්ස් අතරින් පටන් ගන්න බිස්නස් එක මේ දැන් අවුරුදු 3ක් වෙනවා කෑගල්ලේ සහ පොඩ්ඩක් කෑගල්ලේ පිටර දැන්ට පොඩි අලවියක් සිද්ධ වෙනවා මෙහෙම තරකකාරී මට්ටමක් තිබෙනවද තියෙනවා නැත්නම් ඒක කොහොමවත් ඉතින් ආවේනික ලක්ෂණයක් නෙමෙයි මේක මොකද දැන් මෙතන බැලුවත් සෑහෙන මේ සම්බන්ධයෙන් නිෂ්පාදකවරු ගොඩක් ඉන්නවා ඉතින් ඒ තරංගකාරීත්වය කොහොමවත් තියෙනවා එහෙම තිබුණත් මාකට් එකේ යම් මාකට් ෂෙයාර් එකක් වෙන්න බල කොටසක් අපිටත් තියෙනවා අනිවාර්යයෙන්ම කරගෙන යන්න පුළුවන් තත්ත්වයක තියෙනවා ඉතින් මේ කාලේ අයි ඔබ මේ නම් කරලා තියෙන ඔදරස කියලා මොකක්ද ඒ විශේෂ හේතුව ඒකට ඔදරස කියන්නේ මෙහෙම අපි යාළුව තුන්දෙනා වෝ ඉතින් අර සමහර සෙන්ටිමෙන්ටල් කතන්දර තියෙනවානේ ඉතින් යාළුව තුන්දෙනාගේ නම් එක්කලා අපි හදාගත්ත විශේෂයෙන් කියන්නේ අර හදාගත්ත නමක් ඒක ඒ අනුව හදාගත්ත නමක් තමයි ඒ නම පොඩ්ඩක් ඐඩෙන්ටිකල් නමක් තියෙන විශේෂයි ඉතින් ඒ විදිහට ගත්ත නමක් තමයි තියෙන්නේ හොඳමයි අයිය ඔබගේ නිෂ්පාදන දිනුවෙන් දිනුවට පත් වෙන්න මිනිස්සු වැඩිපුර පරිවෝචනය කරන්න කියලා මම මිනිසුන්ගෙත් ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබටත් ප්‍රාර්ථනා කරනවා ඒක තමයි කියන්නත් උනේ ඇත්තරම දැන් මේකේ දැන් අපි නිෂ්පාදකයෝ දිරි ගන්නවට වඩා යම් කිසි මේ ආයතන වලින් කැලිය යුතු දේ එන් මාකට් එකේ කියන අවසාන කස්ටමර් ඉන්නවනේ දැන් අපි මේව අරන් ගියාම මුගක් වෙලාවට මේ මාකට් එකේ අර තියෙනවනේ ස්ටැබ්ලිෂ් වෙච්ච ප්‍රොඩක්ට්ස් තියෙනවනේ දැන් ඒව නම් කරන්න හොඳ නැහැ ඒක යුතු නැහැ එතකොට ඒ මිනිස්සුන්ගේ පොඩි තියෙනවා මනසේ පොඩි මේ යම් කිසි විදිහක පසු මේකක් ඒ කියන්නේ අලුත් නිෂ්පාදනයක් අත්හදා බලන්නවත් ඒගොල්ලෝ හැමතිස්සෙම අර යන්නේම අර රිපූටඩ් අයිටම්ස් වල විතරයි බ්‍රෑන්ඩ්ස් වල එතකොට මේ වගේ දෙයක් ගැනීම ඒක ප්‍රතික්ෂේප කරනවා ඊළඟට වෙලෙන්දන්ගෙන් පැත්තෙනුත් තියෙනවා අපි සමහර වෙලෙන්දෝ ගාවට ගියහම අපි නිකන් දොර කඩින්වත් ගන්න නැහැ වගේ සමහරු අපි වෙල්කම් කරලා අරගෙන ප්‍රොඩක්ට්ස් ගන්නවා නමුත් ඇත්තටම නිෂ්පාදක දිරි ගන්නවට වඩා මේ ඇතලින් සිද්ධ විය යුතු දේ තමයි අවසාන පාරිභෝගිකය සහ අවසාන වෙලෙන්දෝව යම්කිසි ස්ටිමුල මේ යම්කිසි විදිහකට ඒගොල්ලෝ මේ දිරිමත් කිරීමක් හෝ ඒ වගේ වැඩ පිළිවෙලක් යත්ම කරන්නේ නව නිෂ්පාදකින්ගේ බාණ්ඩ මිලදීගෙන ඒගොල්ලන්ටත් මාකට් එක ෂෙයාර් එකක් හදලා දෙන වගකීම ඒගොල්ලන්ට තියෙනවා
ඒ වගේම මේ මේ ආයතන වලින් ඉටු කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. මොකද අපි කොහොමත් මේවා කරගෙන යනවා. මේ මොන කෙනකින් අහන්න තියෙන්නේ මාකට් එකේ අපිට ෂෙයා එක ගැනීම ප්‍රශ්නේ මොකද? අර කට් එකේ මනස වෙනස් කරන්න අමාරුයි. අවසාන කස්සමගේ සහ වෙළඳගේ. අයි අයිබෝන් උට. අයිබෝන්. මොකද්ද මේ යාළුවා කියපු කතාවේ ඉදිරිපින්ම මොකද්ද? ඒක හරි හරියටම හරි ඒ කතාව. ඔව්. ඉතින් මේ පැත්ත තමයි හැදෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. ඔව්. හැමදේම රස බලන්න ඕනේ නේද? හොඳම ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද? ඇත්තට මේ ව්‍යාපාරය තව ගොඩක් දියුණු කරගෙන මොන මොන පැත්තෙන්ද? හැම පැත්තෙන්ම තව ප්‍රොඩක්ට්ස් වැඩි කරගන්න ඕනේ අපි. දැනට අපි ප්‍රොඩක්ට්ස් 6ක් වාගෙන කරන්නේ. මාකට් එක වැඩි කරගන්න ඕනේ. එහෙම කරගෙන ව්‍යාපාරය තව දුරටත් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ ඒ කතාවෙත් ඔද රසයක් තිබෙනවා. දුටුවදේ දුටු පමණින් ගන්න නැතුව ගිහින් අභ්‍යන්තරයේ මොනවද තියෙන රස කෑල්ල අල්ලගන්න ඔන්න ඔදරස නිෂ්පාදන භුක්ති දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් බොහොම ස්තුතියි. ජයවා ජයවා. ඔකේ බොහොම ස්තුතියි. හොඳමයි මෙතන මේ මේ දිගටම තියෙන ලංකාවේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන. ආයි බොන්න පුතුමිට. ආයි බොන්න. ආයි බොන්න. ඔබ ගැන හැඳින්වීමක් කරන්න මේ නිෂ්පාදන ගැන. මේ මගේ නිෂ්පාදන ඇත්තටම මගේ නුවන් මහත්මයා තමයි කරන්නේ. එයා තමයි මේ මෙතුමිය. එයා තමයි ගෙදර ඉඳන් මේ නිෂ්පාදනය ඔක්කොම කරන්නේ. අක්කේ ඔබ ගෙදර ඉන්න ඔබ ගෘහණියක් වෙන ඔබ අම්මා කෙනෙක් වෙන ඔබ කොහොමද මේ වට කාලේ හොයාගන්නේ මම කාලේ ඉතින් උදේවල දවල් වැඩ කරලා 9න් පස්සෙ විතර මේ වැඩවලට යොමු වෙනවා ඉතින් මගේ උපරිම වෙහෙස දාලා මම හැමදේම මගේ අතින්ම තමයි නිෂ්පාදනය කරන්නේ ඔබගේ අතින් නිෂ්පාදනය කරන්නේ ඔබ සූදානම්ද විදේශගත වෙළඳ පොළට මුහුණ දීමට සූදානම් මම ඒ ශක්තිය ඉතාම අගය කරනවා කවුරුත් බෑ කියන්නේ නැහැ මොකද මෙතනට එන්න ගත්ත උත්සාහය අමාරුව මහන්සි මම දන්නවා මෙතනින් එහාට පිටරටකට යවන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි මෙතෙන්ට එන්නයි අමාරු තියෙන ඔබට මොකද අලුත් කෙල්ලන්ට කොල්ලන්ට කියන්න තියෙන්නේ මෙහෙමයි මම මේක ඇත්තටම පටන් ගත්තේ අපේ කොරෝනා ආවනේ ඒ වෙලේ ඇත්තටම කහ නැතුව හැමෝම දැඟලුවා කහ හොයාගන්න තිබුණ නැහැ අපි ගෙනාවත් ඒවා අමුතුම මොකද පාම්පිටි මිශ්‍රේවා තිබුණ ඊට පස්සේ මහත්තයර මං කොහොමද කොහෙන් හරි කහගෙන යම යා නුවර ගිය වෙලේ මට කහ කිලෝ එක 18 විතර ගෙනාවේ මං එතනින් තමයි පටන් ගත්තේ කහ තමයි මුලින්ම මං හැදුවේ ඒ හදපෙක මට හිතුණා තවත් මොන හරි මේකට සම්බන්ධ කරගන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි එක එක මම හැදුවේ දැන් මං අලුතෙන්ම කරගෙන යනවා මෙන්න මේ මිශ්‍රණය මේක දැන් මේ මට සර් කෙනෙක් මේක එයා රට යවනවා මගෙන් අරගෙන කුඩු එක ඔක හරහා තමයි ඔය කම්පැනි හරහා තමයි යවන්නේ ඒක ඒක තමයි මේක චුට්ටක් ඕනනම් මේක සර්ට සුවඳ බලන්න පුළුවන් ඒ වගේ සුවඳ මං මීට කලින් අක්කේ අත් විඳලා නැහැ නේ කොහමද කොහමද සුවඳ ගත්තේ මම ඒක රෙසිපි එක චුට්ටක් රහස්ගතයි ඒක තමයි රටේ අවශ්‍ය විදිහට තමයි ඒ රෙසිපි එක දාලා තියෙන්නේ ඕකේ කරලා තියෙන්නේ ආ ඒ රෙසිපි එක ඒක වැදගත් නේද එහෙනම් ඔස්ට්‍රේලියාව නිව්සීලන්ත ඉන්න කට්ටිය රස විඳින්න පුළුවන් ගෙන්න ගන්න පුළුවන් එමුණා අක්කේ ඔබ දෙපළට ජය වේ අයියේ හොඳමයි ඇත්තටම සතුටටපත් වෙනවා ආයි බොවන්න ඔබතුමියට ආයි බොවන්න ඔබතුමිය ගැන සහ ඔබගේ නිෂ්පාදන ගැන හැඳින්වීමක් කරන්න මම දේශීය කුළුබඩු නිෂ්පාදනය කරන්නේ දැන් අවුරුදු 5ක් වගේ කාලයක් පුරාවට මේක විතරයි නියැලෙන්නේ ඔබ ඔබ කොයි ප්‍රදේශයේද මම කෑගල්ල වඩුපුල දිස්ත්‍රික්කය ආහා ඔබට දැන් මොනවද මේ වීඩියෝ බලන උදවියගෙන් විය යුත්තේ මම හිතන්නේ නිෂ්පාදන මිලදී ගැනීම තමයි විදේශගත නිෂ්පාදන ඔබ සූදානම්ද ඔව් අනිවාර්යයෙන්ම හරි මේ මෙතන තියෙන විශේෂ නිෂ්පාදන කීපයක් ඒ ගැනත් හැඳින්වීමක් කරන්න ඒ කියන්නේ ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා පැකට් එක හිඹලා බලනවා සුවඳ එනවාද කියලා ඔව් පැකට් එකෙන් ඇත්තටම සුවඳක් එන්නේ නැහැ ඇත්ත ඒ හින්දා සෑම්පල් තියලා තිබ්බම ගන්න කෙනට ඒක නැචරල් ස්මෙල් එක මේ ඇත්තටම බලා ගන්න පුළුවන් ඒ හින්දා තමයි සෑම්පල් තියලා තියෙන්නේ ප්‍රොඩක්ට් එක ගැන විශ්වාසයක් තියෙන හින්දා සෑම්පල් තියන්න පුළුවන් අපිට අනිවාර්යයෙන්ම ඔබ ඔබගේ නිෂ්පාදන දුටුව පමණින් මිලදී ගන්න නැතුව ඒකේ ඒවා දැන් මෙතන සාම්පල් තියලා තිනා මේ බොහොම හොඳ කතාවක සමහර මේ ඉඹල බල බොරුට කියන සුවඳයි කියලා නෑ ඇත්තටම ටිකට් එකෙන් සුවඳක් පිට වෙන්න විදියක් නෑනේ මේක සුවඳක් පිට නම් සීල් කොහෙන් හරි ඩැමේජ් එකක් හරි තියෙන්න ඕනේ දැන් මේකෙන් සුවඳක් එනවා නම් ඇත්තට මේක මේ හරියට සීල් වෙලා නෑ දැන් ඔබ ඔබගේ ඔබ කොයි කොච්චර කාලයක් වෙනවා මේ නිෂ්පාදනය කරන්න පටන් ගරා අවුරුදු 5ක් වෙනවා මහත්තයා දෙන්නම එකතු වෙලා කරන්නේ මහත්තයා ගැන මම මතක් කරමු මගේ මහත්තයා නම වසන්ත කුමාර අපි දෙන ස්වයං ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේ දැන් මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා බොහොම සන්තෝෂයි කව කරනවා වැඩි හරියක් කොළඹ තමයි වැඩි හරියක්ම අපේ බඩු අලෙවි වෙන්නේ ඒහාරහා ඒජන්ට්ලා දෙන්නෙක් විතර දාලා තමයි කරන්නේ අත දුන්නේ කුඩා ව්‍යාපාරංශය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඉඳ තමයි තවමත් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ ප්‍රදර්ශනයක් විදිහට ඉදිරිපත් වෙනවා මේ ප්‍රදර්ශනේ සාර්ථකද අනිවාර්යයෙන්ම සාර්ථකයි අනිත් අයට සාපේක්ෂව මම ගොඩක් සාර්ථකයි කියලා මම හිතනවා බොහොම වැදගත් හැමෝම සාර්ථක විය යුතුයි ඔබට ජය වේවා
thank you. හොඳමයි හොඳමයි. මම බොහොම සතුටු වෙනවා ඇත්තටම අද දිනේ මේ data කලමනාකරණේ නැත්තම් internet එක හරහා ඔබට මේ වැදගත් දේ පෙන්වීමට හැකියි පිළිබඳ ආයුබෝවන් ඔබතුමාට. ඔබතුමා වයස කොහමද? අවුරුදු දැන් 54යි. ඔබතුමාට ඔබතුමා මොකද්ද මේ කරන්නේ? මේ කුල්බණි නිෂ්පාදනය තමයි කරන්නේ. අරාමු ගම්මිරිස් මිරිස් මේ කොත්තමල්ලි කුඩු වර්ග ඒවා තමයි නිෂ්පාදනය කරන්නේ. ඔබ මේ මෙතන තරුණ තරුණියෝ ගොඩාක් රැඳිදිනවා මේ ඒගොල්ලෝ මේ කුළුබඩු කරනවා. ඔබගේ අත්දැකීම කොහමද වුන් සමග බෙදාගත්තේ? ඒකට බෙදාගන්න ඒ සහවගේ අන්‍ය සම්බන්ධක ඇති කරගන්න. හා හා. ඒකටත් ඒක. මේ ඊට අමතරව මේ කාමරංග හැමත් තිබෙනවා. කලතුරක් වශයෙන් ගේනවා. බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉදපත් කරනවා. ඔබම ස්තුතියි ඔබතුමාට ජයං ජය වේවා නිරෝගී වේවා ජය වේවා ජය වේවා හොඳමයි මෙතෙන්ට එනකොටම දොරකඩ ගාවම ඉන්නේ මෙතුමිය. ඉතින් ඔබතුමියට කොහොමද සතුටුද මේ වැඩසටහන ගැන? වැඩසටහන සහභාගී වීම ගැන සතුටුයි. මම මේ මාලනී හේමලතා දෙහිඔට ප්‍රදේශයෙන් පැමිණියේ මේ කුළුබඩු ආසිත නිෂ්පාදනය කරගෙන යනවා. මේ කුරුඳු ගෙදර වගා කරගෙන ඒව තලලා මේ ඒවයින් මේ ආදායමක් ගන්න මේ නිෂ්පාදනය කරනවා. ඔබ ඔබගේ ගමේ උදවිය රැකියා ලබා දී තිබෙනවද? එහෙම නෑ මම. නෑ ඔබ ඔබගේ ගෙදර වවාගෙන මේ වැඩ කරන්නේ. අය සහභාගී වෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ අතර මේ ඔක්ස්ෆෑම් ආයතනය හරහා අප වුණු කරලා මේ දුරටත් අපව මේ අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් එහාට හැමදේම ඔන්න ඔබට බාරයි. ඒ වගේම කුරුඳු වාස නිෂ්පාදන මේවා ලංකාවේ ලෝකේ හැමතැනම ප්‍රසිද්ධයි. ලංකාවේ බඩු එහෙනම් මිලදී ගන්න කියලා ආර්දනා කරන ඔබතුමියට ජය වේවා. එසේ වේවා. හොඳමයි. ඇත්තටම මේ වැඩසටහන පිළිබඳව මීට වඩා ප්‍රචාරයක් කලින් ලබා දී තිබුණා නම් මෙතන ගොඩාක් දෙනෙක්ගෙන් පිරි ඉතිරෙන්න තිබුණා මේ නිෂ්පාදන ලබා ගැනීම පිණිස. හොඳයි අපි එහෙනම් ඔන්න මේ පැත්තට එනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබගේ නිෂ්පාදන ගැන නම් ගේ හැඳින්වීමක් කරන්න. අපි රවින්දු නිෂ්පාදන අරණායක ප්‍රදේශයෙන් ඉඳන් තමයි ආවේ. අරණායක කොහෙද? අරණායක මාවනල්ලේ තමයි. හොඳමයි. ඔබගේ නිෂ්පාදන ගැනීමත් හැඳින්වීමක් කරන්න. අපේ තියෙනවා ගොරක පේස්ටි තියෙනවා, සුදුළු උණු චට්නි තියෙනවා, ගම්මිරිස් තියෙනවා, ගොරක කැබලි තියෙනවා, තුන පහ තියෙනවා. හොඳමයි. ජම්බු ජෑම් තියෙනවා. ජම්බු ජෑම් තිබෙනවා. එහෙනම් ජම්බු ජෑම් ටිකක් රසවිඳලා බලමුද අපි? මේ ජම්බු ජෑම් දැන් මම දැක්ක පහුගිය දවස්වල අපි පළතුරු බල රෝපණය කරනකොට ජම්බු ගස්වල ජම්බු විතරයි මිනිස්සු බලන්නේවත් නැහැ. අපි එහෙනම් මේක කාලා බලමු. ඔව්. ඒ ඇත්තටම ඔබ එකට යම්කිසි තව ගොරකත් එකතු කළාද? නෑ. මම හිතන්නේ අතර ඉඳලා ආපු වෙන්න දෙන්නේ නැති ඔබගේ නිෂ්පාදන ඔබ ලෝපුරා අලෙවි කිරීම සූදානම්. ඔව් අපි තාම මේ පටන් ගත්තා විතරයි. මේ හැමෝම පටන් අරන් තියෙනවා. ඇත්තට මෙතෙන්ට එන්න අමාරුයි. මෙතනින් එහාට හොඳ ගමනක් තිබෙනවනේ. ඔව් අපිට මේ ඔක්ස්ෆෑම් එක හරහා තමයි මේ අපි පුහුණුවීම ලබා දුන්නේ. ඒක අපි ලොකු ශක්තියක් වුණා මේ වගේ තැනකට ඇවිල්ලා අපේ නිෂ්පාදන අලෙවි කරන්න. මොකද කට්ටිය කියන්නේ? හොඳ ප්‍රතිචාර තියෙනවා අපිට. ඔව් හොඳයි හොඳයි. ඇත්තටම සතුටුයි. ඇත්තම ඒ ජම්බු ජෑම් එක නම් ඉතාම රසවත්. ඔබ නිතරම රස විඳින්නේ කඩේ තිබෙන ඒකාකාරී දේවල් නම් අපි ග්‍රාමීය මට්ටමින් ඇවිල්ලා තියෙන නිෂ්පාදන රස විඳින්න කියලාත් මම ආර්දනා කරන මේ සීළු දෙනාම සම්බන්ධ කරගැනීම පුළුවන් දුරකථන අංකයේ අන්තිමට ලියන්නම් කියන්නම්. හරි එහෙනම් ඔබතුමියට ජය වේවා. ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාට. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔබතුමා තරණායකද? තරණායක ලැඹුතු වසම. අරණායක ලැබුටු වසම. ආ හොඳයි. එහෙනම් ඔබතුමාගේ නිෂ්පාදන ගැන කියන්නේ? මේවා ජීවිනි කුළුබඩු, මිරිස් තුනපහ, ගම්මිරිස් කෝපි කරාම හැමදේම තියෙනවා. ඔබ කොයි කාලේ ඉඳන්ද මේ අංශයට යොමු වුණේ? ඔෆ්සෑනක සහ ඩිප්ලෝ ආයතනය සම්බන්ධ වුණ පස්සෙන් මම මේකට යොමු වුණේ. මේ ප්‍රවර්ධනයක් එතකොට සතුටක් වෙනදට වඩා ප්‍රගමණයක් තිබෙනවාද? තියෙනවා තියෙනවා. එහෙනම් ජය වේවා ඔබතුමාට ජය වේවා. හොඳමයි හොඳමයි. එහෙනම් මම තවත් අන්න මේ ටේබල් එකකට එනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ ගැන හැඳින්වීමක් කරන්න. මම තරුෂි ලක්ෂාණි, වයස අවුරුදු 24යි. අහස් ප්‍රොඩක්ෂන් තමයි මගේ නිෂ්පාදන. මේ සියල්ලම ඔබගේ. හරි. මේ ගැන කියන්න. කිතුල් පැණීමේ ඒ කිතුල් මල් කපන්නේ නම් අපේ තාත්තා. තාත්තගේ නම සුමනසේකර. හරි. මේ පැණි ඔබ අලබි සඳහා තිබලා තියා තියෙනවා. තර් මේ නිෂ්පාදන ඔබගේ ගෙදර හදනේවද? ඔව් සේරම ගෙදර හදනේ. අහ මේ මේ ගැන කිරිටොපි. ගෙදර එල හරක් ඉන්නවා අපේ. එතකොට එයාලගේ ගන්න කිරි වලින් කිරි සීනි විතරක් දාලා කිරිටොපි හදනේ මම.
කැලා කලවරන්නද? හොඳමයි හොඳමයි. ආයිබෝන්? ආයිබෝන්. ඔයාගේ නම? රොෂාන් ප්‍රවීන්. මොකද ඉතින් මේ ගමන ගැන? නෑ ඇත්තටම සතුටුයි ඉතින් මේ විදිහ දැනකට එන්න ඇවිච්ච එක ගැන. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි කිඩ්‍රොපියා කාලබලවමු. දැන් බලන්න මෙතුමිය තමන්ගේ ජීවිතේ ආරම්භ කළ දෙන්නේ තමන්ගේ තාත්තත් එක්ක තමන්ගේ පවුලත් එක්ක. එහෙනම් කිඩ්‍රොපියා කාලබලවමු. ඇත්තම රසයි. දැන් මේ කිතුල් පැණි තියලා තියන්නේ අලවි කරන්න තියෙන දැන් කිතුල්පැණි වගේ පිටරටක යවනවන හුඟක් දෙනෙක් කෙනා බෝතල් පුපුරනවා එතකොට යවනකොට වෙනස් වෙනවා ඒ කාලගුණ තත්ත්ව වෙනස් වෙනවා කියලා ඔබට අධ්‍යාපන ලැබුණේ කොහමද ඔබ පවුල් පසුබිම්ෙන්ද නැත්නම් මේ ආයතන හරහාද ආයතන හරහා ගොඩක් ඒ කියන්නේ අත්දැකීම් ගන්න මට ගොඩක් සහයෝගය වුණා මේ ආයතනය. ඒ වගේම තාත්ති දැන් අවුරුදු 15ක් විතර කිතුල් මල් කරනවා. එතකොට මම දැන් ගෙදර අරණගාවම හම්බෙන්න පුළුවන්. ඔව්. හොඳයි ඔබගේ නිෂ්පාදන ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. බොහොම ස්තුතියි. Thank you. දැන් මෙතෙන්ට ආවමත් අපිට බලන්න ප්‍රමුඛ නිෂ්පාදන. හරිද මම කිව්වා? හරි. ඔබතුමගේ නම? රංජනී. මට මේ ආයතනින් තමයි මුල්ම දැනුම හැමදේම ලැබුණේ. ඊට කලින් මහත්යත් එක කරා. මහත්ය නැති වුණාට පස්සේ ඉතින් ඒක එහෙම නතර කරා. නතර කරාට පස්සේ මේ ආයතනින් තමයි මට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාට පස්සේ එතන ඉඳලා තමයි මේ හැමදේම මම කරගෙන යන්නේ. අම්ම දැන් ඔබ මේ මිරිස් පැක් කරලා තිනවා මේකෙන් මොකක් බලාපොරොත්තු වෙනද? අද විකිණීමද නැත්නම් විදේශගත වෙනද පොරට අපිට දෙන්න පුළුවන්? වෙනද පොරට දෙන්න පුළුවන් නම් දැන් මේ තියෙන පේස්ට් වර්ග තියෙනවා මෙතන බිලින් පේස්ට් තියෙනවා මේ ගොරකවල තියෙනවා මේ පවුඩර් එකක් තියෙනවා මේක තියෙනවා චිප්ස් එකක් ගොරක චිප්ස් එක මේක මං හිතන්නේ කවුරුත් දැකලා නැහැ කියලා කිව්වා බලන්න හැමෝම බලන්න පෙන්න ගොරක චිප්ස් එක ඒක කවුරුත්ම දැකලා නැහැ කියලා කිව්වා හැමෝම මේක ප්‍රමෝට් කරගන්න කියලා තමයි නේ. ඇත්තට මේක ප්‍රමෝට් වෙන්න ඕන දෙයක්. මිනිස්සු ගොරක කන්නේ කෑම වල දැම්මර. ඇත්තට ගොරක චිප්ස් විදිහට හදලා තියෙන එකේ මේ ප්‍රමුඛ නිෂ්පාදන මේ රංජිනි අම්මගේ නිෂ්පාදන මිලදී ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් කියන්නකෝ. ඉතින් සතුට වෙනවා දැන් මේ ආයතනය ලැබුණ එක මම මේක නිකන් අත්හදා බැලීමක් කරේ. ඒ කරාට එමත් දැන් මේ ගොඩක් බලලා කිව්වා මේ ගොඩක් හොඳයි කියලා ප්‍රමෝට් කරගන්න කියලා හැමෝම කියන්නේ. කුඩා ව්‍යාපාරකේ මේ ආයතනෙන් එන හැමෝම නිලධාරි මහත්මයාට කිව්වේ මේක ප්‍රමෝට් කරගන්න ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි එක්ස්පෝර්ට් මාකට් එක වෙනකල් යන්න පුළුවන් වෙයි කියලා කිව්වා මේක ප්‍රමෝට් කරගන්න කියන එක තමයි කිව්වේ ඇත්තටම හොඳ දෙයක් ඒක ඇත්තටම ප්‍රමෝට් විය යුතුයි මේ සබන් නිෂ්පාදනය ගැන කිව තවත් කිරීමක් කරොත් ඒක මම ගන්න එකක් කොහොමද අපේ නිෂ්පාදනය ග්‍රාමීය නිෂ්පාදනය මත හරි සියඹලක් තිබෙනවා සියඹලා තියෙන මේ බිලින් අච්චාරුවක් තියෙන අය බිලින් අච්චාරුවක් තියෙන පොඩ්ඩක් මෙතුම් මං හිතන්නේ මෙතුමගේ කොඩා කාලේ මෙතුමී රසවින්දපු දේවල් තමයි මේ අපේ රටට දැන් ලබා දෙන්නේ මං කිව්වා හරිද හරි දෙන ලුණු දෙහි එකක් තියෙනවා මේ නිෂ්පාදන ටික කරගෙන යනවා හොඳමයි එහෙනම් ජයින් වෙනකොට අයිටම් 20 ගානක් කරගෙන යනවා මම හොඳමයි හොඳමයි එහෙනම් ජයින් ජයම් වේවා ඔබතුමියට හොඳමයි හොඳමයි අයිබෝන් ඔබතුමියට කොහොමද ඔබගේ නිෂ්පාදන ගැන හැඳින්වීමක් කරන්නේ මම වැඩි වශයෙන් කරන්නේ කුළුබඩු වර්ග කුඩු කරලා මේ පැකට් කරලා තමයි වෙළඳ පොළට දාන්නේ ඔව් මේ අතර මේ වාගේ ප්‍රදර්ශන වලටත් එනවා එනවා ඔබගේ නිෂ්පාදනද කොක්කිස් තියෙනවා එතකොට මේ එනසල් තිබෙනවා ගම්බිරිස් කුඩු තිබෙනවා මේ ඔබ ඔබ පුංචියට යම්කිසි සාර්ථකත්වයක් ගොඩනගමින් යනවා ඔබට මොකද්ද රටේ මිනිසුන්ට කියන්න තියෙන්නේ හොඳයි ඉතින් දේශීය නිෂ්පාදන අගය කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ දැන් ඔබට අපි හිතමු ඕස්ට්‍රේලියාව වගේ රටකින් කොකිස් ඕඩර් එකක් ආවොත් ඔබ ලෑස්තිද දෙන්න පුළුවන් මොකද්ද ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද එහෙම දැන් ප්‍රශ්නයක් කියන්නත් නැහැ ඉතින් පිටික හාල් පිටි කරගන්න මොලකුත් දීලා තිනවා මේ ආයතනයේ ඉතින් එහෙම ගමන යන සූදානම් ඔබට ඇනෝම ඉස්සරහ අවශ්‍ය හොඳමයි එහෙනම් ජය වේවා ආයිබෝන් මෙතන නම් යම්කිසි සුන්දරත්වයක් එක්ක යම්කිසි එකමුතුවක් වෙනසක් තියෙනවා ආයිබෝන් ඔබතුමියද ආයිබෝන් සර් ආයිබෝන් ඔබතුමිය ගැන හැඳින්වීමක් කරන්න නිෂ්පාදන ගැන මම චාන්දනි රත්නායක බලද්ගම වසම මම ඩෙප්‍රෝ ආයතනයේ බැඳිලා ඔෆිසල් ඔස්ට්‍රේලියානිකේ ඊට පස්සේ ඩෙප්‍රෝ එකට බැඳිලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වැඩ මුළු වලට ගිහිල්ලා
අර ගමේ ජීවත් වුණ අර ගැමි කාන්තාවක් විදියට ඉන්න නැතුව අපි ඉදිරියට යන්න අපිට ලොකු ධෛර්යයක් දුන්නා යාලා. එයාලගේ ඉගෙනගත් දේවල් වලින් දැනුමෙන් තමයි මේ තත්ත්වයට ආවේ. බලාපොරොත්තු වෙනවා තව මීට වඩා දෙයක් කරලා ඉස්සරහට ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමට යන්න තරම් ශක්තිය එයාලගෙන් අරගෙන ඉදිරියට යන්න ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ ඩිප්‍ර ආයතනයටත් ඔයාලටත් ගොඩක් ස්තුතියි. අපි මෙතන ඉඳලා පැහැදිලි කිරීමක් කරමු දෙකින් එක ඔබගේ නිෂ්පාදන ගැන. හරි මේ ඒක මම වීණා අප්සරා. අපි හදන්නේ ගෙදරම හදන්නේ සබන් රුපියල් 60යි ඒ කෑල්ල. හොඳටම තියෙනවා ඔකේ පෙන ගතියයි හොඳටම තියෙනවා සුවඳයි. හොඳට මේ රෙදි හොදන්නත් පුළුවන් වලම්පිගන් හොදන්නත් හොඳටම හොඳයි. එතකොට මේ අක්කාගේ මේ දේවල් ටික අපි දෙන්න එකතුව තමයි මේ දේවල් කරගෙන යන්නේ. මෙතන මේ පොල් කටු හදන්නේ අපේ මහත්තයාම හදන්නේ. ගෙදර මේ හැමදේම අතින් මේවා කරලා හදන්නේ. මේ පොලිෂන් අම්මනම් මුකුත් මේ ගන්න නැතුව හදන්නේ. අර පොල් කට්ටෙන් දිගෑරලා අර හැඳි හදන එකත් කරනවා. අද මේ දැන් ඉවර වුණා ඒවා. දමයි මම පේනවා ඔබ ඔබ ඉතාම උනන්දුයි ඔබගේ ඔබට අවශ්‍ය කරන්නේ ඇනෝම් සහ මේ පිරිසිදු නිෂ්පාදන මිලදී ගන්න කියලා මම රටේ ලෝකෙ ඉන්න අපේ ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනා. මොකද්ද යව නව යවෝනේ ඉන්න ගෑල් ළමයිට කියන්න තියෙන්නේ? ඔව් නිකන් ජොබ් එකක්ම බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ හැකියාවෙන් දෙයක් කරන්න කියන එක තමයි දේශීය දේවල් වලට තැනක් දීලා. ඔව් අපි ගොඩාක් දේවල් කරනවා. මේ කීපයක් විතරයි ඉතින් මෙතෙන්ට ගෙනලා තියෙන්නේ. දමයි මම දන්නවා ගමේ ඉන්න නැන්දලා අම්මලා අක්කලා මේ රටේ ඉන්න ගැහැණුන්ගේ ශක්තිය ඒක ටෝජන් කාන්තාව හා සමානයි. ඉතින් ලංකාවේ ඉන්න ස්ත්‍රීන්ට ජයං ජයවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කේ නම් බොහොම ස්තුති ජය වේවා. අයිබෝන් අක්කේ අයිබෝන් ඔබගේ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න අපිට. මම ප්‍රමිලා රන්දිමා බණ්ඩාර අම්බලව වසමය. අපේ අපිට මේ හැම දෙයකටම උදව් දෙන්නේ ඔක්සෑම් ආයතනයේ හරහා. ඉතින් මේ මම ඔක්සෑම් ආයතනයේ හරහා තමයි මේ සුදුළුණු චට්නිය එක මම ඉගෙන ගත්තේ. ඒකේ තමයි මේක තියෙන්නේ. සුදුළුණු චට්නි. සුදුළුණු ගම්මිරිස් චට්නි. අහ අක්කද අපි චට්නි වගේ රස බලන්නේ මේ නිකන් පළතුරු හරි කොහොම හරි දැන් සුදුළුණුත් එක්ක තමයි හදලා තියෙන්නේ. මේක සුදුළුණුත් එක්ක හදලා තියෙන්නේ. මේක සෙමට ගොඩක් ඇත්තටම හරි අක්කේ ඇත්තටම හරි. දැන් මේ දවස්වල ගොඩක් කඩේ කැස්ස කියනවා සෙම කියනවා. ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඇත්තටම අපේ ගෙදර නම් මේ මගේ ළමයි දෙන්නමත් මගේ මහත්තයාවත් ඇත්තටම වෙන බෙහෙතක් ගන්නෙ නෑ මේ දේවල් වලින් තමයි අපි මේ වෙන්නේ. ඒ අතර තමයි මම මේ කිරිටෝපිය ආශ්‍රිත නිෂ්පාදනය කරන්නේ එලකිරි වලින්. ආහා. ඒ කියන්නේ මේක එලකිරි වලින්. ඒකේ කලා බලන්න පුළුවන් සර්ට. ආහා. ඇත්තම රස වෙනවා අක්කේ. ඔබ ඔබ කොයි පැත්තේද? මං අම්බලුවාවේ. ආ අම්බලුවාවේ. හ්ම් හ්ම්. අම්බලුවාවේ ඉඳන් ඉතින් අපි මේ හැමදේම ගෙදර අපි ගෙදරම හදලා කරනේම තමයි. රසකාරක කිසිම දෙයක් අඩංගු නැතුව තමයි මේ හැමදේම කරන්නේ අපි. දැන් මුලින්ම මම සුදුළුණු මෙහා ගම්බිරි චට්නියක රස වින්ද ඇත්තට මේ බලන්න මේ බලන්න මේක මේ මේ නිෂ්පාදනය ඔබගේ නිවසට ගෙන්නවා ගන්න ඔබගේ දෝතට ගෙන්නවා ගන්න ඔබ පිටරටක ඉන්නවා නම් ඔබගේ ආයතන නැත්තම් ෂොප් එක ඔබ ඉන්න රටේ විවෘත කරන්න මෙතුමිය සූදානම් වෙලා තිනවා. මේ බලන්න මේ නිෂ්පාදන සීල දෙයම මෙතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඉතින් නැකේ සුදුරුණු ගම්මිරිස් චට්නි එක මේ ඇත්තටම මම පිටරටකට යවන්න කැමැත්තෙන් ඉන්නවා. මට ඒකට අතහිත දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. අපි මේ වීඩියෝ හරහා කරන්න ඒ දේ අක්කා ඔබට යම්කිසි අනුමමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබලට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳමයි මේ නිෂ්පාදනයෙන් අනතුරු ඔන්න මම දැන් මේ පැත්තට යමු වෙනවා. දැන් මේ ටිකෙන් ඔහොම අතෙන්ද ගිවන් පස්සේ මේ මේ මේක ඉවරයි කියලා හිතන්න එපා. මේක මෙතනින් තමයි පටන් ගන්නෙ. අයිබෝන්. අයිබෝන්. අක්කේ ඔබ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න. මම අනුරාධපුරේ කහටගස්සිගිලේ අපි මේ කුරහන් වගා කරනවා. වගා කරලා එව්ව අපි එහෙන් සුද්ධ කරලා තමයි මෙහාට අරන් එන්නේ. මෙහේ ඉන්නේ අපි පොඩි ගයක් හදලා බබාලට උගන්වන්න ඕන නිසා. ඉතින් මෙහෙ තමයි පැකට් කරලා මේ රජරට වන්නේ කුරක්කන් නමින් තමයි ප්‍රොඩක්ට් එක දාලා තියෙන්නේ. ඔබ පොළවේ හැප්පෙන සැබෑ කාන්තාවක් විදිහට මෙතනට මේ නිෂ්පාදන ගෙනාවට පස්සේ ඔබ එන කට්ටියගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලන් ඉදින් මම අවංකවම හොඳ දේ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ යාලට එන අයට. එන අයට. ඔබ ඔබ ඔබට අපි හිතමු ඔබට ටොන් 10ක ඕඩරයක් ආවා. ඔබ සෝදානන්ද? ඔව්
Enang obat jaywa menispadan awam obagi obat dana shoppe kita awat pas semua miladigan pasutah ini pak mukhde me akalagi serupi dekam terima mewa atrem mahapolewe weduna minisungge nispadan kila ke bohom istuti obat bohom istuti. Honda mai kosutti penawa iPhone obat umi ada. Mama, kita ada di sini pertama beti ya. Emad Dushyanti Nilmini Kumari. Mage Nilmini Nispada, na. Mage tiennya gorek pastry itu dana itu tiennya ma. Mama tama hadanne. Siem bala pastry itu tiennya ma. Ekat mama tama hadanne sir. Mungkin meatil. Meatil. Oh. Mungkin kau dini. Mama tama hari kasane. Mana hari asa meatil hindi doang balan na. Eka satu penan kuluang, velala, tambala, okuma kerela velala, hundar velan doane, kumalin tambala, eka lala mola tarangi lala hinda gan doane. Mama halatina kuda daruwe kamma kita udah hamuan passe daruwa ke, ada kudu manuhari tina meete lolo ngi karinne puluang. Oh, eka ette, eva ge hundar lela suwa keragan doan. Isara adikale eva tamma pal. Mama eka ung hadalati ini, atira hadalati ini, obagi nispadane gan hendi ni makra. Nispadane kaha eka mama tamas hadane mama wawalati ini. Kedarama, miris tu napa, serama mama hodala velala, paket karane, pirisiduwa tiyenne, eka mata wage kiyapu bara ganna puluwan. Aniwaryenma. Ettaram mama mechchara kalayak mama me business gana danagena hitiye naha. Apata spam eken, ettaram hemadeema puhunu apata laba deela, me wage tanakata hunda tanakata aran tiyenawa. Mama issara hitiye geveliyak widihata gedara. Ettaram mage ammayi taatthayi inne. Swami purusaya naha. Athara jeevithun athara. E unata dan shaktimat widihata mama jeevath wenawa. Akhir ratae, shaktiya, gedara shaktiya, ganinya ya, amma, obatnya, obatnya, apa gamana ganen, obatnya tau godad dival kian nanti no, obatnya wise ini sahodir sahodir yang mukadde kian nanti. Entahnya, ekatianan mama kian mevagi ing ataharin depa, mevagi bisnis segap patangan idriya itu shaktiya kila yang dekila sama mama pratuna kerana. E shaktiya mana obatnya, ekam honda karen pahedili obatnya, obat honda tema me gamana yang sudana gina me akarat anum labadi umpinisa obat siur dina ada mardana kerana, obat hadana khusus dewaloling, mata pahedilu pain nanti no me meetel. Nishpadri itu obatnya, kami hamad diri pada wastawa khambe, idiri edi. Bohong istuti, akhi bohong istuti, hari. Hai buan akhi. Hai buan. Betul mungkin yang demi mana? Mama Anusha udah anggani, mage kami Ruwanpura, mama vanella. Mama Dewo Pro ayat, hanya tekka sambandhe monat passe. Mama muladi Goviya, Goviya, kekene gamiris. Kulubadu, kan? Apa nama khusyukar mu departemen tu? Bogya, pina gamiris tamai api waga kare. Itu pasi, gobian headi api omeh deupro ay tinet handunwa agatta. Handunwa agatre pasi api omuna, vivasaikin matteman tapi patuna. Api esurin agai ikutukiri me nishpadan walte omuna. Mama gamiris, suduga miris, kaluga miris. Itu pasi miris kudu, dunia paha kudu kali miris. Itu amatero mama kurak kampiti. Ikan kulubadu asite silum nishpadan keranwa. Sambanding api te Hariya karwa honda puhunuak me ayatinin laba duna. Ettere mo godak watinne api ada metane hitagene inne. Ayatining apatela bicho puhunuwe panner. Puhunuwa dunne rajay ayatana wala inne vishesha niladarin haraha tamai apate puhunuwa laba dunne. Ita amathara ekollo apita nagi sitinne emberum yantra e wage upakaranat laba duna. Ithin api wenama nishpadanagarayak hadala gedara me wenakota mammage wenama nishpadanagarayaka wenama machine tiyenawa. Ita amathara vijalanaya mam wenama karanawa. Kos del elawulu palaturu vijalana yantra dekak tiyenawa. Ewa esurin vijalanayat karanawa. Ithin ada wenakota sulu parimana vyavasayakayak hadiyata mage ma nishpadanat ekka nagi sitinne man kaanthawak widiyata mata loku hayyak una me Dewpro ayathane. Ithin me wage pradarshana kīpekata ewit tiyenawa mama. Kuda vyaparanshayata den sambandha vela tiyenawa. Ithin idiri gamana kaanthawa Wakil itu semuanya ada loko pituah halak women mereka kerjanya ni tamai balapur. Balapur tu itu am sahut ke atau sih mama kian ni kemati metumiya prakash kerbau seal wacan walati benne langkie khanta awak eh shakti ay dilangka nishpadan gamera serate semat miris kodu kali miris gambiris kodu gambiris atte kahakodu tunapahakodu goraka kurakam piti aggala piti Vijalita Drauwe, kan Vijalita Karana Lada Ahar Drauwe Mithumiya Vising Game Rasata Oba Samata Nishpadane Kara Denna Soodanangila Inno Akki Nang Oba Da Jayan Jayan Parthana Karana Oba Gen Nishpadane Bohmi Stuti, Bohmi Stuti, Thank you. Okay. Hath Ehna Menna Balana Den Thawat Alud Nishpadane Godaag Mithana Thibinuwa Ettara Miwa Dekkaam Bohma Me Paata Da Thiruwa Ni
iPhone ඔබතුම. ඔව් iPhone iPhone. මගේ නම සේනප්‍රිය දිසානායකයි. ආහහා ඔබතුමා කොහෙද? මම අරනායක අස්මඩල. අස්මඩල. හොඳමයි ඔබතුමා ගැන හැඳින්වීමක් කරා මේ නිෂ්පාදන ගැනීමත් හැඳින්වීමක් කරන්න. ඔව් මම දැන් වසර 5ක සිට මෙමෙ අපේ ඩෙව්කෝ ආයතනයේ සහයෝගයෙන් මත මේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. මම මීට ඉස්සෙල්ලා මුලදි කරේ කරාම් ගම්මිරිස් කෝපි වැනිලා වතු වගාව කරේ. නමුත් දැන් මම ඒකේ ඒක තවදුරටත් එකතු කරලා මගේ නිෂ්පාදන කටයුතු මම කරගෙන යනවා. මේ ව්‍යවසායකෙක් වශයෙන් නිෂ්පාදන කටයුතු එකතු කළාගේ මත නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. එතකොට GMP වගේ සහතික දැන් මට ලැබිලා තියෙනවා. ඉදිරියේදී ISO වගේ සහතික ලබා ගැනීමට මම උත්සාහ කරනවා. ඒ කරලා විදේශ විනිමය රටට ලබා ගැනීම සඳහා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ බලාපොරොත්තු ඉතාම සාර්ථක වෙන්න කියලා මම ඔබතුමාට එකසිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඒ වගේම ඔන්න තවත් අපේ අම්මා කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් ඉන්නවා අයිබෝවන් අයිබෝවන් ඔබතුමාට ඔබතුමා ඔබතුමිය කොහොමද මේ නිෂ්පාදනය කරන්න මේ පෙළඹුණේ මම ගෘහණියක් විදියට හිටියේ මේ ඔස්පෑම් ආයතනෙත් එක්ක ඩෙප්‍රෝ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ නිෂ්පාදනය කරන්න ගත්තේ මගේ කහවගාව සාර්ථකව කරන මගේම නිෂ්පාදනය මේ අක්කේ ඔබම කහ ගෙදර වවනවා මම අක්කර භාගෙම මගේ වත්තේ කහ වෙනම වවගා කරනවා ඊට පස්සේ ගම්බිරිස් කළු ගම්බිරි සුදු ගම්බිරි සේ දෙක කරනවා. ඔව්. ඊට අමතරව මම කරාමු වැඩිපුර කරනවා. ආහහා. මහත්යත් එක්ක යා වතු අර එරගෙන ඒවා කඩලා යල වේලලා දැන් මේ තිබෙන්නේ කහ වේලලා. ඔව්. හොඳමයි හොඳමයි. ඔව්. අන්න හරි. වවලා දැන් පහුගිය දවස්වල කහ ගස් කියන්නේ මේ මේ ගොඩක් වැව්වනේ. සමහරවිට ඒවට වැලි වැඩිෂන් එකක් රටට දී ගන්න බැරි වෙන්න ඇති. ඒකට හේතුව හඳුනගෙන ඒ වෙනුවෙන් කැප වෙන ඔබතුමියගේ මහත්යාගේ නම මොකද්ද? රුවි රංජිත් හේමන්ත. අනේ බොහොම සතුටුයි අක්කේ. එහෙනම් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳමයි මෙන්න බලන්න මම ඇත්තටම දැන් අනිත් ඇඟල තියෙන්නේ විචලනය කරපුවා. එතකොට ගොඩක් කලාවට තව අගේ එකතු කරන නිෂ්පාදන. අයි ඔබ අමුවෙන්ම ගෙනලා තිනවා. මොකද්ද ඒකට බලාපොරොත්තු අයබෝන්? අයබෝන් මගේ වත්ත අක්කර තුනක් තියෙනවා ස්පයිස් ගාඩන් එකක් මේ විජලනය කරලා තියෙනවා පළතුරු වර්ග තියෙනවා කළු ගම්මිරිස් වරකා මේ ඔක්කොම මගේ වත්තේ හැදෙන දේවල් අයිය අපි පැහැදිලි කරමු දැන් මේ දැන් මේ වගේ මම තායිලන්තයේදී මම දැක්කා මේවා ගොඩක් එවලේ පරිභෝජන සඳහා සූදානම් කරලා තියෙනවා දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඒක අඩුද කොහොමද ලංකාවේ අඩුයි මං හිතන්නේ අපේ ගස්වල වරකා ගස්වල වැටිලා කුණු වෙලා ඉදිලා යනවා පාවිච්චි නැහැ ගොඩක් වෙලාවට මේ ඉතින් මේ වගේ හදලා ගෙනත් තියෙනවනම් මිනිස්සු පාවිච්චි කරයි කියලා හිතනවා දැන් මේ හරිත ටීක ගැන මතක් කිරීමක් කරොත් මේක අපේ වත්තේම හැදෙන මේ දළු වලින් තමයි හදලා තියෙන්නේ මේ දැන් හොඳ මාකට් එකක් තියෙනවා හරිත තේ වලට මේ මේ කිමෙන්නේ කරපිංචා පවුඩර් එක ආහා දැන් මේ හරිත ටීක පැකට් වශයෙන් තියෙන නැත්නම් කොහොමද පැකට් වශයෙන් මේ තියෙන පැකට් මේ ටීක නේද අයි ඒක ගැන ඔබට හැඳින්වීමක් කරන්න පුළුවන් මේක අපි දළු කඩලා අරගෙන ස්ටීම් කරලා රෝල් ඉන් කරලා මේ ඩිහයිඩ්‍රේටර් එකට දාලා සෙල්සියස් අංශක 40ට වගේ උෂ්ණත්වයකින් ඩ්‍රයි කරනවා. ඔබගේ ස්පයිස් ගාඩන් එකක් තිබෙනවා. ඒක බලන්න එන්න පුළුවන් ද කට්ටියට? කෙනෙකුට එන්න පුළුවන් වෙලා. ඇරව්පල. ඇරව්පල. අරනායක ඇරව්පල. මම අනිවාර්යයෙන්ම එන්නම් අරනායක ආවම ඔබ හමු වෙමුට ඔබට ඔබ දැන් මේ පැත්තෙත් ඔබගේද? හරි ඒ ගැනත් කියන්න. මේ කළු ගම්මිරිස් අපිට දැන් කළු ගම්මිරිස් වලට ගැප් සහතිකේ තියෙනවා. මේ ඉඟුරු පවුඩර් එක. ඉඟුරු පවුඩර් එක මොකටද භාවිතා කරන්නේ? ඉඟුරු පවුඩර් එක අපිට මේ තේ එක හදලා ගන්න පුළුවන්. ඔව් ඔව් ඒකට දාන්න පුළුවන්. කුරුදුත් තිබෙනවා. කුරුදුත් තියෙනවා. සුදු ගම්බිරිස් මේක. සුදු ගම්බිරිස්. මම බලා ගන්න සුදු ගම්බිරිස් තිබෙනවා. හොඳමයි එහෙනම් ඔබගේ නිෂ්පාදන රටේ හැමතැනම ඉදෙන්න ලැබෙන්න කන්න බොන්න ශක්තිය දෙහැල ලැබෙන්න කියලා අපේ ජනතාවලත් ඉල්ලා සිටිනවා මේ නිෂ්පාදන මිලදී ගන්න. ඒ වගේමයි දැන් ඇවිල්ලා බලන්න කබාන පාසුකම් තියෙනවා. ඇවිල්ලා බලන්න ඒ කියන්නේ ගම්බිරිස් වලක් කොහමද හැදෙන්නේ පළතුරු වර්ග 20කට වැඩියෙන් තියෙනවා කුරුඳු හරිත තේ හදන හැටි කරපිංචා මේ පළතුරු වර්ග වලට රස බලන්න එන්න කියලා කියනවා කොහොමද අයිද හරිත තේ ටික බොන්න පුළුවන් මෙතන ආරයි කමන උගුරු බිල බලන්නද ආරයි නමුත් ඒ රසේ මට දැනෙනවා අයියේ මම අත්විඳා එක ඔබගේ ගමනට ජය වේවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ආයි බොන්න ඔබතුමාට අයියේ ඔබගේ නම මොකද්ද මං MRSC බණ්ඩාර ඔබගේ මේ ආයතනය මොකද්ද මම බතලේගල නිෂ්පාදන ආහහා බතලේගල නිෂ්පාදන කියන්නේ මේ අරනායක බේස් වල තමයි මේ ඔක්කොම හැදෙලා තිබෙන්නේ නේද තමයි ඔක්කොම හැදෙන්නේ
බතලේ දිනීමක් කරන්නයි. එතකොට මම මේවා සම්පූර්ණ ගෙදර ගෙනැල්ලා කරල් සෝදලා එතකොට පිරිසුදු ඉතාම ගුණාත්මක භාවයෙන් තමයි අපි මේ පාරිභෝගිකයාට මේ ලබා දෙන්නේ. ඊට අමතරව මගේ මේ තියෙනවා මගේ නව නිෂ්පාදනයක්. ඔව්. පවුලේ සීළු දෙනාටම පෝෂණීය ආහාරයේකි අඩංගු දෑ දේශීය සහල් කහමාල සුවඳල් බඩේඩඟු රතු කෝපි සෝයා ඇට මුංගට කඩල එකතු කරලා පිටියක් හදලා දෙනවා අග්ගල වුණා හදාන කන්න පුළුවන් කිසිම රසකාරකයක් දමන්න නැතුව හදනවා දින 30කින් කල්ලිකුත් වෙනවා එතකොට ඊටාම ගුණ වෙනවා මේක දරුවන්ට මේ මේකෙන් මොකද්දයි හදන්න පුළුවන් මේකෙන් ළමයිට පෝෂණය වෙන අග්ගල ඇගඩියක් සමපෝෂවාගේ අග්ගලයක් දෙන්න පුළුවන් ළමයට ඉතින් මේක ඔක්කොම මේ ලංකාවේ දේවල් තමයි ආයිති තියෙන වස විසින් තොර මේ ප්‍රසිද්ධද මේක ඔබගේ ප්‍රදේශේ නැට මේ මම නිෂ්පාදනය කරන්න ආහාර පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ පේරාදෙණිය දීලා තිනා ගුණාත්මක භාවය බලන්න ඒ ආවට පස්සේ වෙළඳපොළට නිකුත් කරනවා ඔබ සූදානම් සූදානම් ඔබගේ සූදානම කොහොමද රටේ ඉදිරියට බලපාන්නේ මගේ සුවදායක බලාපොරොත්තුවක් වෙන මේ පාරිභෝගිකයාට හොඳ දෙයක් ලබා දෙන්න ඇත්තටම ඔබ සෑම මේ ඉන්න හැමෝගේම අරමුණ මේ පෝෂණීය ආහාරයක් එක්කම ඒ කියන්නේ මේ පිරිසුදු ආහාර වෙලා ලබා දීම ඔව් පිරිසුදු ආහාරයක් ගුණාත්මක භාවය ඉතා ගුණාත්මකයෙන් පිරිසුදු ආහාරයක් පාරිභෝගිකයාට ලබා දීම තමයි මගේ බලාපොරොත්තුව බොහොම සතුටුයි අය අරණායක මිනිස්සු ගැන මට ඉතාම සතුටුයි බතලේගල මිනිස්සු ගැන ගොඩාක් සතුටුයි එහෙමනම් ජය වේවා ජයවේවා ඔබතුමාටත් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මම කියන්න කැමති මම තායිලන්තේ පතුනාම් වල ඉන්නකොට මේ අලිගැට පේර ගෙඩියකින් හදන එක බීම බෝතලයක් රුපියල් 1000ක් වුණා ඒ කියන්නේ බාත් 100ක් වුණා එකක් ඒතර ලංකාවට ආවට පස්සේ ඒක රුපියල් 1000ක් වෙනවා ආයිබෝන් ඔබතුමීට ඔබතුන් මහත්තයා ඔබතුමිය ගැන හැඳින්වීමක් කරන්න ප්‍රියංගනී අරණායක මගේ නිෂ්පාදන ප්‍රභාත් නිෂ්පාදන කුළු අඩු කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන තියෙන මගේ ළඟ ඔබතුමාගේ නම සෙනවිරත් එන්නත් අය මොකද හිතෙන අක්ක ගැන ඇත්තටම සතුටි සතුටි නේද අක්ක ඔබගේ නිෂ්පාදන ගැන හැඳින්වීමක් කරන්න අපිට මම ගොවියෙක් විදියට ගම්මිසිරිස් වගාවෙන් තමයි මේ ඔක්කම් ආයතනය හරහා සම්බන්ධ වුනේ ඒ ගොවියෙක් මම මුලදී පියවරෙන් පියවරට අපේ ආයතනයේ ලබා දුන් මේ පුහුණු වැඩසටහන් වලින් මම ව්‍යවසායකෙක් බවට වසර 7කින් පත් වුණා ව්‍යවසායකෙක් බවට දිරිය කාන්තාවක් බවට පත් වුණා අපේ ආයතනය හරහා මේ ළඟදි තිබුණා ඇප්ලිකේෂන් 200ක් අතර පළමු ස්ථානයේ දිනා ගන්නට ලැබුණා මට ඉතින් ඒක ලොකු අවස්ථාවක් පවුලක් විදිහට මහත්යත් දරුවන් තුන්දෙනාත් එකතු වෙලා අපි වගා කරන නිෂ්පාදන කටයුතු හැම දෙයක්ම අපේ පවුලත් එක්ක තමයි අපි කරගෙන යන්නේ. ලොකු සහයෝගයක් අපේ පවුල තුල ටීම් එකක් වගේ අපි 5 දෙනා එකතු වෙලා වැඩකටයුතු කරන නිසා අපිට ලොකු කාලය ඉතිරි කරගන්න ඒ වගේ පහසුවක් ලැබෙනවා. ඒ වගේම මහත්යත් උදව් කරන නිසා එහෙම මේ මහත්යාගේ වැඩ මේ නෝනාගේ වැඩ කියලා එහෙම කිසිම ભેදයක් නැහැ. ඒ හැම දෙයක්ම සහයෝගයෙන් කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම ඉතාමත් ප්‍රාණවත් වචන ටිකක් මම මේ ඇහුවේ සතුටින් වැඩ කරගෙන නිරෝගිමත්ම ජීවත් වෙනවා ඔබ සියලු දෙනාම. මොකද හිතෙන්නේ මේ ආයතන ගැන මේ පදනම ගැන එතකොට මේ රටේ ඉන්න මිනිස්සු ගැන අක්කේ ඔබට යම්කිසි අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා මේ සුවදායි ආහාර ලබා දීමට. මේ පදනම ගැන මතක් කිරීමක් කරොත් අනිවාර්යයෙන්ම ඒ අපේ ආයතනයට පින් සිද්ධ වෙන තමයි අපි 25 දෙනෙකුගේ ටීම් එකක් මේ වගේ දැන් මෙතනම තිනුණක් කියන සම්පූර්ණ ගබඩාවක් නේ මෙතනින්ම කොච්චර හොයන්න පුළුවන්ද නේ ඒ ගබඩාවත් මම කියන්නම් මහත්තයා අපි මේ කරන හැම නිෂ්පාදනයක්ම කහ ගත්තොත් උදාහරණයක් විදිහට මමම වගා කරලා මමම වේලන කටයුතු කරලා මගේ ගෙදරදීම කුඩු කරලා මේ ආයතනයේ මගින් ලබා දුන්න අපට උපකරණ ඒ හැම දෙයකින්ම අපි කුඩු කරලා ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පිරිසිදු කමින් ඉතා ඉහළ මේ නිෂ්පාදනය තමයි මෙතෙන්ට අපි ගෙනත් තියෙන්නේ. 3-5 වුණත් 100%ක්ම ස්වභාවිකයි. කිසිම දෙයක් කල් තියාගන්න දෙයක් අඩංගු නැහැ. මහත්මයාට ඕන නම් රස විඳින්න පුළුවන් පොඩ්ඩක්. අපි හිතන්නේ නැති පැත්තක් මේ අවුවෙන් වේලගත්තු කොස් පැකට් එකක්. ඒක අපි ගැඹුරු තෙලේ බදලා මිරිස් කුඩු දාලා බයිට් එකක් වගේ හදලා තියෙනවා. ඇත්ත ඇත්ත ඇත්ත. දැන් විදේශගත පිටරටවල කට්ටිය ඔය ටිප් ටිප් හදාන කනවා එක එක තව නිෂ්පාදනය කරන් කරනවා. ඒත් අපි ලාංකිකයෝ විදියට අපි මේ රටේ ඉන්න මිනිස්සු විදියට අපි කන්න ඕනේ කොස් බදලා. අපි කන්න ඕනේ කොස් වේලලා නේ. අපි කන්න ඕනේ අටු කොස්, අපි දෙල් වේලලා. ඒතර කොතරම් දේවල් මේ බලන්න මේ මිනිස්සු කොතරම් ධෛර්යවන්තව දවස් මේ දෙක ගත කරලා තිබෙනවද? එහෙනම් මේක රස විඳලා බලමු අපි. අක්ක මේ කොයි කාලේ හදපුවද?
මාස දෙකකට කලින්. ඒ විදිහම රසයට වෙනවා. කලවම් නෑ අපේ නිෂ්පාදන වලට ඒකයි සර් තියෙන විශේෂම දේ. අපි ගොඩ පුහුණු වැඩසටහන් අපිට දීලා තිනු අපේ ආයතනේ. ඒ හරහා අපිට පුළුවන් ඕනම සුදුසු මට්ටමේ මේ 100% විශ්වාසයෙන් නිෂ්පාදනයක් එළියට දාන්න. අපි මේ ආවේ එකින් එක පියවරෙන් පියවරට ඇවිත් අපි මේ කෑගල්ල පුරවරට ඒ වගේම අපි කැමති මේන් එළියට ගිහිල්ලා ජාත්‍යන්තරයට ගිහිල්ලා නම දිනු ලොව දිනු ජය ජීවිතේ ජයගත්තු මිනිස්සු බවට පත් වෙන්න ඕන අපට. ඒ පත්තිම වැඩි ඈතක නෙමෙයි අක්කේ. එහෙනම් ජය වේවා. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳමයි. දැන් මේ බලන්න මේ ඇවිල්ලා ඉන්න කට්ටිය ඔක්කොගේම මෙතනට එන එක එතරම් දෙයක් නෙමෙයි. නමුත් මේ නිෂ්පාදන කරගෙන මේ නිෂ්පාදන වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය තමන්ගේ දෙමව්පියන් ශක්තිය ඒ වගේම තම තමන්ගේ පවුලේ ශක්තිය හරියට කළමනාකරණය කරලා මෙතනට එන්න මේ ඉඳගෙන ඉන්න නෝනා මහතුරු කොතරම් නැකිලා වැඩ කරන්නේ නැද්ද? මං හරිද කිව්වා? හරි. මගේ නම සුධර්මා මොහන්දිරම්. මම මේ දෙහිඔයිට රුවන්වැල්ල ව්‍යාපෘති නිලධාරි වශයෙන් තමයි කටයුතු කරන්නේ. මේක මේ ගම්මාදෝ ව්‍යාපෘතියක ඉදිරිය යනවා. ඔබතුමිය මම සුබනාරණ සිංහ අරණායක මාවනල ව්‍යාපෘති නිලධාරි විදියට වැඩ කරනවා. අරණායක බලන්න කිව්වම ඇත්තටම යක්කුනේ ඉන්නේ. අපේ උත්සාහය මත PDF ආයතනයේ මේ විම යටතේ ඩෙප්‍රෝ ආයතනයේ අනුග්‍රහය ඇතුව කරගෙන යන ව්‍යාපෘතිය අද සාර්ථකයි. මල් බණගෙන තියෙනවා. මං හිතන්නේ මෙතුමාට යම් කිසි දෙයක් කියන්න තියෙනවා අවසාන වශයෙන්. ඔබතුමා මීට කලින් මංගාවට ආවා. ආහා කොහෙද? මෙතනදිම රුවන්වැල්ල දෙහිඔයිට අපේ සිනමන් සම්බන්ධව තමයි වැඩ කරන මේ අපේ සුධර්ම මහත්මිය තමයි මෙතුමිය. මට අලුතෙන් යමක් කියන්න කියලා කියන්නේ මට මම දැන් මේ රජයේ ආයතන මගින් මේ පුහුණුව ලබලා මම දැන් ඔබ නිකන් හිටියේ නෑ. නෑ ඒ පුහුණුව ලැබලා මම කරන ගමන්ම මම දැන් පුහුණුව ලබා දෙනවා මේ තව කණ්ඩායම් ලබා දෙනවා මම හිතන්නේ මේ මගේ මේක සමීප ඡාය රූපයක් ගන්න මේක තියෙනවා මගේ දුරකථන අංකයේ සහ ඒ සියලු අදාළ තොරතුරු ටික මම කියන දුරකථන අංකය 077-98-41-13 MAM අබේරත් මහත්මයා අමතලා ඔන්න ඔබට හැකියාව තිබෙනවා මෙතුමාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මං කිව්වහරනේ එහෙනම් බොහොම ස්තුතියි හරි බොහොම ස්තුතියි අවශ්‍ය කට්ටිය කතා කරයි හොඳමයි එහෙනම් මම මේ වැඩසටහනේ අවසාන අංශයට දැන් යමු වෙලා ඉන්නේ ඒ තමයි මේ සීලුම නිෂ්පාදන කෝඩිනේට් කරන්න නැත්නම් මේ නිෂ්පාදන ඔබට ලබා ගන්න පුළුවන් ආකාරයේ දුරකථන අංකය ඒ වගේම ඒ පිළිබඳව සම්බන්ධීකරණය කරගත්තේ හැකේ කෙසේද කියලා තමයි මම දැන් මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ එසේනම් මේ වැඩසටහන ඉතාම සාර්ථක වැඩසටහනක් මම නැවත අහන්න කැමති ඔබතුමියගේ නම මම හංසිකා ගුණරත්න රම්බුක්කන මාවනැල්ල අරණායක ප්‍රදේශවල ශේෂ නිලධාරි වශයෙන් සේවය කරනවා ඒ වගේම කියන්න කැමති මට මුලින් මතක් කරන්න අමතකුණා එකට සමාවිල්ලනවා අපි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම අපේ පාර්ශ්වකරුවන් එනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල කෑගල්ල ප්‍රාදේශ ලේකම් කාර්යාල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාර්මික සංවර්ධන මණ්ඩලය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ක සමග තමයි අපි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ ඉතින් අපේ රාජ්‍ය සේවකයන්ගේ බොහොම ලෙන්ගතකමක් තියෙනවා අපිට අනු කියන්නේ උදව් දක්වනවා ඒ කියන්නේ මේ දැනුම හැමදේම ලබා දෙන්නේ ඒ කටියත් එක්ක සම්බන්ධ වෙලා තමයි. හොඳයි එසේ නම් දැන් මේ නිෂ්පාදන ලබා ගන්න මගේ ලෝපුරා ඉන්න ශ්‍රී ලාංකිකයෝ කැමති. එතකොට ඒගොල්ලන් දැන් අලුත් බලාපොරොත්තුවක් ඇතිලා තිබෙනවා මේ රාජ්‍යාංශ එතකොට පෞද්ගලංශ ඔක්කොම එකතු වෙලා එකමුතු වෙලා වැඩක් කරනවා කියන පිළිබඳව අංකයක් තිබෙනවාද? අංකයක් තියෙනවා අපේ ඩෙප්‍රෝ ආයතනයේ පළස් සම්බන්ධකාරතුමාගේ අංකය තමයි 077-32-74-181 කැලුම් මහතා ඒ වගේම ජනතා සංවර්ධන පදනමේ අපේ අධ්‍යක්ෂතුමා 077-30-54-910 කස්තුරි මහත්තයා මේවා අංක දෙක යටතේ ඔබ කියන්නේ මේ හැමෝටම අපේ නිෂ්පාදන ගැන ඒ කියන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා
කතා කරලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉතින් අපි සැදී පැහැදිලා ඉන්නවා. ඔව් ඒ වෙනුවේ. හොඳමයි එසේනම් මේ වැඩසටහන ඉතාම සාර්ථකයි. මේ වැඩසටහන වීඩියෝ කර දුන් මා හිතුවා දෙවමික මී සරමල්ට ස්තුතියි. බලපු ඔබටත් ස්තුතියි. එසේනම් නිකන් ඉන්න එපා මේවා ඇනොම් කරන්න. මේ හැම එකකම තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්ගේ අපේ රටේ පිරිමින්ගේ ශක්තිය මහ පොළවේ සාර්ය ඔබ දෝතර නිවැරදිව ලබා දෙන මේ කණ්ඩායම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. එසේනම් නැවතත් මම ස්තුතිවන්ත වෙනවා ඔබ කරන සේවය අගය කරනවා. මේක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. එහෙනම් ඒ ලේසි පහසු මේ ලේසි පහසුවෙන් මේ තත්ත්වෙට මේ ගේන්න ඔබ ලබා දුන්න දායකත්වය මම නැවතත් අගය කරනවා. එහෙනම් ස්තුතියි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එසේනම් ඔබ සියලු දෙනාටමත් ජයෙන් ජය වේවා. ආයිබෝවන්.